ගේ පරමු පූජනය ගුරුදීවෝත්තම පින්වල්ලොකු ස්වාභන් වහන්සේට ද නම ස්කාරවීවා. ඒවගේ මහසැයි අනුහසින් වැඩම කොට වදාල සඟරුවනට නිදුක් නිරෝගිසුව සැලසීවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නේ. මේ ලක්දිව, ඉපදිලා ගෞතම බුද්ධසාාසනයේ පිහිට පිලිසරණ ලබාගන්ට වාසනාව තිබුණ යම් කෙනෙක් වේද ඒ වාසනාව තියෙන බොහෝ දෙනකුට වැඩිපුරම බුද්ධානුස්සතිය ඇතිවුණ භූමිය තමයි මේ ස්වර්ණ මාලී සෑරජාණන් වහන්සේ පිහිටි භූමිය. මහාවිහාරයහිටපු භික්ෂු සංගයාගෙන් අනූදාහක් සංගයා මහවිහාරි හිටපු අනූදාහක් සංගයා, ස්වරණමාලී සෑරජාණන් වහන්සේ දෙස බලමින්. බුද්ධානොස්සතිය මුල්කරගෙන නිකෙලෙස්ව අරහත්වයට පත්වී තිබෙනවා. මේ උතුන් ස්වරණමාලී සෑරජාණන් වහන්සේ පිහිටි භූමේ උතුන් මංගල සිලාව. පත්රන මොහුතේ පියදස්සේ මහ රහතන් වහන්සේ විසින් කළ බුදුගුණ ශ්‍රී සද්ධර්ම දේශනා වසා පින්වත්නේ දහස් ගනන් රහතන් වහන්සේලා මේ ස්වර්ණ මාලී සෑ භූමයේ අරහත්වට පත් වෙලා තිබෙනවා. ඒවගේම උතුන් ධාතු නිධානීදී අරපේන රංකොතටත් ඉහලින්. උතුන් දාතුන් වහන්සේ ලගෙන් මැවුණ සම්බුදු සිරුරින් විහිදුන රශ්මි දහරා ජල දහර ගිනි දහරා සහිත යමක මහා පරාතිහාරය දැකලා මාර්ග පල් ලැබපු ගණන්න දහස් ගනනයි. මේ උතුන් ස්වරණ මාලිහි සෑරජාණන් වහන්සේ පංවත්නී බුද්ධානුස්සතියට අරමුණයි. මේ උතුන් ස්වර්රණ මාලී සෑරජාණන් වහන්සගේ තමයි පින්වත්න්නේ. යම් දවසක මේ ධාතු පරිනිර්වාණය වෙන දවසේ. වේ ලංකාවී තිබෙන ධාතු ගරභවලින් සතුරෙකුට අත්තතියන්ු බැරි. මහා ධාතුගරබය තිබෙන්නේ ස්වර්රණ මාලී සෑරජාණන් වහන්සේ තුළ. යන්කිසි කෙනෙක් මේ සෑරජාණන් වහන්සේ මුලින් උපටල දැම්මත් ධාතුගරබීදකින්ට බෑ. මක්නි සාධයත්. ටි ගනන් රහන්තන් වහන්සේල්ලා අරහ තිරිදීෙන් අධිෂ්ඨාන කළා කිසිම පස්ස මිතුරෙකුට මේ උතුන් ධාතු ගරබීවත් දකින්ට නුලබේවා කියලා. එනිසා කවරුහරි කෙනෙක් මේ දාන් සෑය මුලින් ඉපිටුවත් දහතු ගරබී දකිින් බෑ මහපොළු ඇතුට කින්දාා අබසිනවා. නමුත් මේ ලෝකයේ ධාතුන් වහන්සේලාට වැඳල්ල පංකරගන්න අවසානකිනත් ලෝකින් නැතිවෙලා යනවා ආන එදාට තමයි ධාතු පරිනිර්වාණය වෙන්නේ ලංකාව පුරාමතියෙන සකල්ල ධාතුන් වහන්සේලා ආකාංශයෙන් බී ස්ථානයට වඩිනවා කිසි කෙනෙකුට එක නවත්තන්න බෑ එදර මේ භූමිය කාලෙට පස් කන්දක් වගේ මේ කන්ද දෙබෑ කරගෙන රහතන් වහන්සේලාගේ ඉරිදිහිෙන් පැහුුණ සුගන්දවත් ගරබේ දෙබෑ කරගෙන එදට රහත් ඉරිදියටයක වලක් වන්න බෑ. රහතන් වහන්සේලාගේ ඉරිදිහෙන් නොනෙමී දැල්වෙන පහන් නිවී යමින් ඒ රහතන් වහන්සලා ගිරි දේතනින් හට පවත්තන්නු බෑ. ඒ රහතන් වහන්සේලා නොමැලවේවා යැයි අධිෂ්ඨානකොට තිබුණ මල් වියලා දමමින් දහතු ගරබේ දෙබැහැකොට මේ උතුන් ස්වර්ණ මාල්ලී සෑරජන් වහසක මුදුනේ මුතු මාලාවක්ෂේ ද්‍රෝණයක් ධාතුූ ආකාසයේ පිහිටනවා. එදුර ලක්දිව පුරාවට පැතිරී තිබුන ධාතුන් අහන්සිල්ලා ස්වර්ණමාලි සැයි මුදුනට එකතු වෙනවා. එකතුවෙලා මුතු මාලාවක් වගේ හංස පන්තියක් වගේ ස්වේත රසුමි විහිදුවමින් වජරාසනයට වැඩම කරනවා. ඒ වජ්රාසණයට වැඩම කරලා මහපොළුවේ වැසී තිබෙන්ෙන. අපගේ ශාස්තෘන් වහන්සේ සම්බුදුුවන මොහොතේ අසුංගන සිටිය ඒ උතුම් බූමිය මහපොළොුවෙන් මත්වෙනවා. ඒ වජිරාසනයේ අර උතුන් ධාතුන් වහන්සෙල්ලා ඒ ඒ තැන පිහිටනවා. නලල් තලයේ ලලාට ධාතුන් වහන්සේ සීරිස ධාතුන් වහන්සෙල්ලයි ඒ තැන්වල අකුධාතුන් වහන්සේලායි ඒ තැංවල පිහිටනවා. සතර දළදා වහන්සේලා පිහිටනවා. පිහිටල සම්බුදු සිරුර මැවෙනවා. මැවෙල්ලා මොහොතකට සම්බුදු සිරුරේ ප්‍රාතිහාරි දක්වනවා මේක දහතු පරනිර්වාණය සිදුවෙන්ට පුළුවන්දේ වල් සිදුවෙන්ට බැරිදේවල් දන්නේ ශාස්තෘරන් වහන්සේ. රහතන් වහන්සේලා අනාගෙ තෙට වෙන දී දකිනවා. දිවැස්තියන දෙවිවරු අනාගතෙටි වෙන දේ දකිනවා. එනිසා ඒ මහා සත්පුරුෂයෝ. අනාගතයට සිදුවවෙන්න ධාතු පරිනිර්වාණයක් ගැන කියලා තියෙනවා ඒ අපි ගොතපු කතන්නෙ වෙයි. ඒ අනාගතයේ සිද්ධ වෙන දේ. අනාගතයේ සිදුවන්න ධාතු පරිනිර්වාණයක් මෙසේ වෙයි මෙසේ නොවෙයි කියලා තර්ක කරන්න තරම්. තමංගි ජීවිතේ මේ අවුරුදු පනාට හැටට වෙන දේවල්ුවත් දන් නැති මේ මිනිස්සු කොහොමනන් ධාතු පරිනිර්වාණයක්. නොවීවී කියල වාද කරන්නද. නමුත් දිවැස්සත්තා වූ අතීතිය දකින අනාගත දකින වර්තමානයේ දකින ඥාන ඇති සත්පුරුෂයෝ ධාන්තු පරිනිර්වාණයක් ගැෙන කිව්වා. ඒ ධාතු පරිනිර්වාණය වෙන දවසේ සම්බුදු සිරුර වජරාසනය පහළ වෙනවා ධාතුන් වහන්සේ ලගින්. එදාට සසරේ බුද්ධානුස්සතිය ඇට ඇට මිදුලු දක්වා කින්දාම් බැස ගෙන සම්බුදු ගුණකඳින් හදවත් එත්කරගෙන මනාසේ පහංකරගත්ත බුද්දුගුණ අනුභාාවෙන් බුද්ධානුසතියෙන් දෙවුලෝපන් සත්පුරුසිය ඉන්නවා. ඒ සත්පුරුසයන්ට බුදුරජාණන් වහන්සේගේ දෙතිසුභාපුරුස ලක්‍ෂණයන්ගෙන් යුතු සම්බුදු සිරුර දකිනකොට ඒ හිතෙක් කෙලෙස්තියාගන්න බෑ. ඒ සම්බුදු සිරුර ඉදිරියේ කෙලෙස් සුන්නත්දූලි වෙලා යනවා. එදාටත් බුද්ධානු සැතිෙන් මඟපල් ලබනා සංකෙහියක් ප්‍රාණෙන් දෙවුලෝ පහළ වෙනවා මේ වනාහි ගොතන කතා නොවෙයි ධාතු පරිනිර්වානය ගැන සත්පුරුෂවයන්ගේ තිබෙනවා අනාගත සංසිද්ධි පිළිබඳව විස්තර. පින්වත්න මුලින් ඒ කිව්වේ ලෝකයේ වාද කරනවා ලෝකයේ තර්ක කරනවා ඒට හොඳම උදහරණේ තමන් ගැන නහතමාන වෙන්ඩ තමන්ට මේ අවුරුදු පණහාකහැටක තමන්ට වෙන දේවත් තමන් දන්න නැත්තං මේ ලෝකෙට කලාතුරකින් පහළ වෙන සම්බුද්ධ ශාසනය පිළිබඳව අත්වොනෝමතික වාදවලින් කෙලෙස් පුරවාගතයුතු නෑ සිත්වල. ඒ නිසා අනාගතයේ බුදුස වන ගෙන දකින සත්පුරුෂයන් යම් දහමක් අපිට කියල දිලතියවන. දහමකිරහි සිත පහදවගෙනීමයි අපට ඇත්තේ. මා මේ දහම් දෙසන්නේද මේ දරමය ඔබට කියල දෙන්නේ ද. ඔබ තවතවස් හසරේ ඇදගෙන යෑමක් පිණිස නොවයි. සසරට වැටන සත්වයාට මන්සරණගිය මගේම බුදුරජාණන් වහන්සේගේ අලන්ත මේ අහස තරම් බුදුගුණවලින් අන්සුවක් කියන්ද. අද මේ ස්වරණවාලී මහස සෑ රජාණන් වහන්සේ මළුවේ. ම මේ කියන බුදුගන්න කඳ උබට ඇහුවෝත්. ඔබගේ හිත පහං කරගත්තොත් මේ ස්වර්ණ මාලි සෑයට වැඩිය විශාල දහම් චේතියක් කදවතිය තියෙනවා. එවතුන් දම්ම චේතිය පිණිසයි මේ ධරම මේ දේශනා කරන්නේ. පින්වත්න මේ පින්කම අහම්ු ලෙස සිදුවන දෙයක්. අහම්බෙන් මේ පින්කම තාපු අය හිතන්න පුළුවන්. අහෝ මේ වගෙන අපි දැනුවත් කරලා තිබ්බනක් පෝස්ටර් බැනල් ගහර තිබනක්. ඒමනැ තන් නොගෙක් විදිහෙට අපිව දැනුවත් කරලා තිබනන් අපි මීට්‍ර වඩා කට්ටිය එකුතු කරග නෙනනව කියලා පෙන්වත්න මේ විදිහෙට ලොකූ පින්කමක් අපි හිතුවේ නෑ. කුමක්ද මේ පින්කමේ පසුබිම ඒ තමයි මට නම මතක නෑ කුරුණෑග ලම්ම කෙනෙක් අහිංසක තමන්ගේ ඉඩකඩන් විකුණලා උන් දැට ආසාක් හිතුනාා අහසි මල් ිකක් ස්වරණ මාලී සෑරජාණන් වහන්ට දාන්ටවන හිකොප්ට්‍රේකින් කියලා අඩනක මයි වැඩි ඒක කිය කියා ඉඩමුත් විකුණලා ඉතින් අපේ නායක හාමුදුරන්ගෙන් ස්වරණ මාලී සෑරජාණන් වහන්සේ භාර අවසර අරගෙන පින්කම සංවිධානින් කරලා ඊර පස්සේ අනීමේ සෑවන්දනා විදදිී අපිට බණටිකක් කියල වන්දනාව කරගන්න ඕන කියලා හොඳදැකි දුක්කන්දරාව ලියල්ල පොල් ගහමට ලියමක් දාලා. ඊට පස්සේ පින්වත්නීමේ පිනට පින කියන්නේ පුද්දුම දෙයක්. ඊට පස්සේ පින්කම කරල දෙන්න අපිට භාර වුණා. ඊට පස්සේ මයුතුම් පින්කමේට ෝස්ටිලියයාවිසිට පැමිණි කාලින්ග කියල මහත්මය සම්බන්ධ වෙලා. සුදුරු කංචික පූජා සහිත මේ සියලු පූජාවල් සියලු දිනා එකතු වෙලා සිදු කළා අපි ඉතින් වන්දනාවටවා එනකොට බොහෝදිනෙක් වන්දනාවට සහභාගි වෙලා ඔබට ඇහෙන් නැතුව වෙන්න පුළුවන් මේ හඬ දුරට මක්කරන්ඩද පින්වත්න එනිසා ඇහෙන තැනකට වෙලා හන්න අද විශේෂලාභයක් ලැබෙනවා ජීවිතයේ හා හාපුරා කියලා මම හිතන්නෑම මෙතන එක් කෙනෙක්වත් සිටිනවා කියලා. අපිසාරණගිය මගේම බුදුරජාණන් වහන්සේගේ දස බල පාලියනොත් සිංහලෙනොත්. ස්වරණමාලී මහන්සෑරජාණන් වහන්සේ වගේ උත්තම භූමියක සජ්්‍යහයනා කරල පම්පුරවාගත්ත කෙනෙක් සිතී විකල හිතන්ට අමාරුයි. නමුත් අද ඔබට අවස්ථාවල බෙනවා. උතුන් දස බල ජාන පාලියනොත් සිංහල නොත් සධ්ජායනා කරන්න පුළුවන්දීට සකස් කරලා ඔබගේ අතට ලැබිලතියෙනවා. එනිසා ඔබට අදීවාසනාව ලැබෙනව. පින්වත්න මේ උතුන් ස්වර්ණවාලී සෑරජාණන් වහන්සේ උත්තම බුද්ධානොස්සති ටාකරයයි. මේ උතුන් ස්වරණවාලී මහ සෑරජාණන් වහන්සේගේ වැඩ නිමකරපු සද්ධාතිස්ව මහරජ්්‍යරුව රැයක් පහන් වනතුරු හිටගෙන බුදුගු නහප කෙනෙ. මේ මහ සෑරජාණන් වහන්සේගේ ආනු භහවයම් තියෙනවා සැදැහැවතුන්ට බුදුගු නහන්ඩ බොළවා. පින්වත්නී මේ ස්වරණ වාලි මහසෑරජාණන් වහන්සේගේ මුළු සෑය පුරාම සමම්පිච්චමල් ඇතුරු රජකෙනෙ කිදයක් භාතිය රජ්ජුරු. ඒ බාති රජ්ජරු ස්වරණ මාලි සෑය වන්දනා කරලා බුද්ධාලම්බනම් ප්‍රීතිීන්. හඬ නැඟල කිව්වා මගේ හිත පැහැදුනෙ වෙලාවේ බුදුගුණ කියන්ට කෙනෙක් ඉන්නවද කියලා. කවුරු හරි කෙනෙක් මට සතරපද ගාතාවකින් හෝ බුදුගුණ කියත්වා කියලා හඬ නැගුවා. ඊරි පස් එතනීටියය උපාසක මහන්තේ. ඒ උපාසක මහත්වය බණදන්නහා කියලා ප්‍රසිද්ධයි. කිෙව උපාසකය නුඹවත් කියා පම්මට බුදු ගුණ ටිකක්. එහිනං රජතුමනී ගාථාවකින් බුදුගුණ කියන්න කෙවා හැන් දැෑ වෙලාවී ඈත ඉර බැසගෙන යනවා මේ පැත්තිෙන් සඳ නැගගෙනයනවා සඟරුවරණ මළුවේ කෙලවර දැහැන් වඩනවා මහාරජ්ජරෝ සරවාභනරණෙන් සැරසිල්ලම් සිටිනව. මේක දැකලා ගාදාවම් මතක් වුණා. හොඳට සැදී පැහැදනා අත් දෙක එකතු කරගත්තා මෙහෙම ගා තාවක් කිව්වා. දිවාතපති ආදිච්චෝ දහවල් කාලී බබලන්නේ ඉර මඩලයි කියලා ඉරට වන්දාම්. රත්තින් ආභාති චන්දිමා රාත්‍රීයට බබලන්නේ සඳමඩලයි කියලා නැගෙන සඳට වදා. සන්නත්්දෝ කත්තියෝ තපති සරුවාභරණින් සැරසුන රජ්ජුරුව බබලනවනෙව කියලා රජ්ජුරුවන්ට වදා. ජහායි තපති බ්‍රහ්මණු දිහාන වඩන රහතන් වහන්සේ බබලනවා කියල මළුවී දැහෙන්වඩන සංඝයාට වන්දනා කළ. අත සබ්බ මහෝරත්තින් බුද්ධ තපතිතේජසා එනමුත් දිවාරාත්‍රී හැම වෙලාවිම බබලන්නේ මගේ බුදුරජාණන් වහන්සේ කියල රුවංගලි මහසෑයට වදා. දැන් ඔබව සාධ කියල වඳින කුට අධදෙක් එකතු කල උඩට රජ්ජුරෝග එක පාරම කිව්වා උපාසකය ඔය අත පහලට දාන්ටිපා. දැ රුවන්ලි සෑට අධ්‍යෙක් එකතු කළලා වැදන්නේ ඔබව සාධ කියල වැදිී. ඒවාගේ අදදෙක් එකතු කළලා වදිනුට කිව උපාසකය. ඔය අත්ත පහලට දාණ්ටිපාන් කියලා. එස් සැනිං අන කරලා සත්තුරුවන් තැටියක් ගැනල්ලා. ඒ සත්තුරුවන් තැටිය අර වැන්දනාකරපු අත්තට හැලවා. බුදුගුණහල සත්තුටු වෙලා අද දේශනා කරන්නේ මේ තුන් ලෝකෙම අසාය සියහ රජාණන් වහන්සේ සිංහනාද කරන්නේ නිකන්නෙවෙයි පින්වත් මහනනේ සිංහහා සිංහනාද කරනකොට රජ මැදුුරුවවෙල ගාල්වල ගැටගහල ඉන්න ඇත්තු දංවැල් කඩාගන්නවා ජලේන්න ඇත්තු අලි බිටි හලාගෙන දුවනවා වනේ සිටින සත්තු ගුල්වොලට රිංගනවා ජලයේ සිටින සත්තු ජලේ ඇතුලට යනවා සිංහහනාද කරනකොට සිංහයනාද කරනු ටාසේ පිහාසර කරන පක්ෂයෙන් අහසේ උඩටම යනවා. පින්වත් මහනිනේ මිගරාජ වූ සිංහිහාගේ සිංහ නාදේ වැනි තේජසක්තියෙනවා. වත් මහනිනී තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවුමිනි සුලෝකී මහාසිීහරජාණන් වහන්සේ. උන්වහන්සේ ධර්ම චක්‍රය නැමැති සිංහනාදී පවත්වනකොට බ්‍රක්්මයෝ පවා කලන්තිදාල වැටිනවා කියලොවදාලා. එච්සර බුදුරජාණන් වහන්සේගේ හඩතේජසයි. ඒ බුදුරජාණන් වහන්සේ එච්චර භයනැදවත් පින්වත් මහනනී මම මාරයෝ අතර මාර පිරිස මැද මම ධර්ම දේශනා කරනවා. කියලවදාලා. එහෙත් පින්වත් මහනනී බලන්න මාර පිරිස මැඳද දහම් දෙසද්දීත්. මගේ ඇගේ රෝම කූපිකටවත් බය හටගන්නෑකෙවෝ. මම සියලු කත්තිය පිරිස. රජවරු මැඳද මම දහම් දෙසනවා මගේ රෝම කූපයකටවත් බයක් ඇති වෙන්නේ. මම දෙවයන් සහිත ලෝකයේ දෙවියන් මැන්ද බුම් මැඳද දහම් දෙසනවා. මගේ රෝම කූප එකටවත් බයහිතෙන තැති ගැනීමන්නේ සබකෝලයක් නෑ. තතාගතයන් වහන්සේට එලෙස බිය නැතුව සියනන්ද පතුරවමින් පිරිස් ඇසරු කරන්ඩු පුළුවන් කියලව දාලා. මේවිදිීට බය නැතුව පිරිස්මද බුදුරජාණන් වහන්සේ සිංහනාද කරන්නේ. තතාගත බල්ල දහයකින් යුක්ත වෙලා. පින් තියෙනවනක් කුසල් තියෙනවනක් සවම්පත් සසරේ පිනකට හෙදුනනං සිත් පුරාන් කම්පුරා අපි සරණගේ බුදුරජාණන් වහන්සේගේ දසබලගෙන දැන් අහන්ට කාලය. බේවුතුන් ස්වාරණමාලී මහන්සේ රජාණන් වහන්සේ ඉදිරිපිට ඒ දසවබල ඥානගෙනයි අද අපි ඔබට කියල දෙන්නේ ඒ තතාගත බල දහයකින් යුක්ත වන බුදුරජාණන් වහන්සේ බය නැතුවශේෂ්ටව මේ ලෝකට ධර්මචක්‍රයේ බ්‍රහ්මචක්‍රය කරකවනවා. ඒ තතාගත බල දහය කුමක්ද. පින්වත්නී පලවෙනි තතාගත බලයේ තමයි ටානා ටානඥානය. ඒ භහග්‍යවත්තුන් වහන්සේ සිදුවිය හැකිදේ සිදුවේ හැකිදේ වසේනොත්. සිදුවිය නොහැකිදේ සිදුව නොහැකිදේ වසේ නොත් දන්නාන්සේක. පෙන්වත්න මේ ලෝකෙ සිදුවිය හැකිදේවල් කුමක් ද. මේ ලෝකෙට කලාතරකින් බුදු කෙනෙක් පහල වෙනවා. බුදු කෙනෙක් මේ ලෝකෙ පහලවුණනොත් බුදු කෙනෙක් වෙලා උපදින්නේ පරුෂය සිදුවිය හැකිදේ. ස්තරයක් නම් බුදුකිෙනෙක් වෙලා උපදින්නේෑ. සිදුව නොහැකිදේ. පින්වත් මහනන එකම ලෝකධාතුවක පෙරපසු නොවී එකට බුදුවරු දෙදෙනෙක් පහළවෙන් නෑ කියනෙ එක සිදුවියෙන් නොහැකිදේ. එක බුදු කෙනෙක් පමණක් පහළවෙනවා කෙනෙක සිදුවිය හැකිදේ. පින්වත්නී අපිවාගේ මිනිස්සු කෝටි කෝට ගානක් මේ පොළොුවේ පස්සන්සු ගානට මිහි මණඩලී පහළ වුනත්. ොලොට දැනෙන් නෙවත් දැ හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් සිටිද්දී තවත් බුදු කෙනෙක් පහළ වෙලා එක පියවරක් කරරි මිහි මඩලි තිබොත් මේ මිහි මඩල දෙදරා සුනු විසුණු වෙලා යනවා බුදුකෙනෙක්ග සිරිපා ඔසවන්ට මේ ලෝක දහතුවී බලය තියෙන්නේ එක බුදු කෙනෙක්ගේ පින්වත්න ආනය වගේ පුංචි පුංචි දේවල් කොච්චර දැම්මත් ගිලෙන් නැති නැවක් තියෙනවා. ඒ නැවට දරාගණ්ඩ බැරි පුරුෂය පා තැබෝතේම ඒ නැව ගිලෙනවා ඒ වගේ බුදුරු දෙදනෙක් ලෝක පහළ වෙන්න සිදුවියෙන් නොහැකි දේ. ඊරබස්සේ ස්බ්‍රහ්මයා වෙලා උපදින්නේ පිරිමිය සක්‍රයා වෙලා උපදින්නේ පිරිමියක්. යම රජ්ජුර වෙලා ඉප දෙන්නේ පිරිමයෙක්. සක්විති රජවෙන්නේ පිරිමයෙක්. ඉස්තරයක් එහෙම වෙන්න. සිදුවේ හැකිදේ සිදුවේ නොහැකිදේ දකින්න ඥානයක් තියෙනවා. හරි ලස්සන විස්තරයක් තියෙනවා නිෙත්තිප්ප කරනේ දසබල ඥාන විස්තරේ මේ සෑවන්දනාවල්වලට මිනිස්සු ගරහනවනි. මේ දසබල ඥානවල තියෙනවා. ස්තරකරද දිරහතන් අන්සෙල විස්තර කරලා මේ ලෝක සත්පුරුසේක් ස්ථූප පූජාවට බෝධි පූජාවට ගරහනවා කෙනෙ සිදුවියෙන් නොහැකි දෙයක් කියේනවා ඒක බුදුරජන් වන්සක ඥානේ ස්තූප පූජාවට බෝධි පූජාවට ස්තූපවලට කරන අනතුරු වලට අනුබල දෙන්නේ ගරහන්නේ අසත්පුරු සන්ධ බාලයා කියේනවා ඒ සිදුවයේ හැකි දේ කියනවා. සත්පුර අසත්පුරුෂයෙකුත් හඳුන ගන්ත ඒවම කාරණයි. කවදාවස් පෙන්තියෙන සත්පුරුෂයෙකුට ධාතුවන්දනාවට බෝධිවන්දනාව ට ිස්තූප පූජාවට ගරහන්ට සිතිවිලියෙන්නෑ කියනවා. ඒක සිද්ධවෙන්න බෑ කියනවා. අසත්පුරුෂයාට එක සිද්ධ වෙනවා කියනවා. හරි පුදුම මේ තානඥානය. අස්ෘතුවත් අන්ද බාල ප්‍රතජ්ජනයා මවුමරණවා කියන එක පියාම්මරණවා කියන එක, සංග බේදය කරනවා කියන එක සිද්ධ වෙන දෙයක් කියනවා. බදුරජාණන් වන්සිකින් ලේසොලවනයක. බුදුරජාණ වන්සි ජියෝමානව නැතිකාලි සෑයක් බිඳිනවා බෝධයක් කපනවා කියනි කන්ද බාල පෘතජ්ජනයගින් සිදුවේ හැකි දෙයක් කියයනවා. නමුත් සත්පුරුෂයාගෙන් ආර්ය ශ්‍රාවකයාගින්, ස්තූපයකට බෝධියකට අනතුරක් වෙනවා කියන එක සිදුවෙන් නොහැකි දෙයක් කියනවා. තානටානඥානය. පින්වත් මහනිනී අකුසල් කියන එක ප්‍රහණය කරන්නට පුළුවන්. අකුසල් කියන එක ප්‍රහණය කරන්න බැනම්. දසබල දහරී තතාගිතයන් වහන්සේ අකුසල් ප්‍රහණය කරන්ට කෙල් කියන්න කියනවා. අකුසල් ප්‍රහණය කිරීම හැකි සිදුවේ හැකි දෙයක්. පින්වත් මහන්නේ කුසල් වඩන්ට පුළුවන් කියනවා. කුසල් වඩන්ට නොහැකිනං දසබල දහරී බුදුරජාණන් වහන්සේ. කුසල් වඩන්ට කියල කියන්න නෑ කියනවා. මම ඔය කාරණාව විශ්මතු කළේ සමහර මිනිස්වීන්නවා අපිට නං මේ වැරදි හදාගණ්ඩ බෑ. නරක පුරුදුවලට ඇබැහි වෙච් චඉන්නවා. අපිට නම් ඒවා හදාගඩ බෑ කියනවා. ඒ තමයි යසත් පුරුෂ ඥාණය. අපිට මේවා හදාගන්න බෑ කියන එක. පින්වත් මහනනී අකුසල් දුරුකරන්ට පුළුවන්. එනිසාම ලෝකෙට කලාතුරකින් පහළ වෙන බුදු කෙනෙ අකුසල් දුරුකරන්ට කිය කියනවා. බුදුරජාණන්සිේ සරණ ගියානං වැටි වැටී හරි අමාරුවෙන් හරි කඳුළු සලමින් හරි තමන්ගින් නරකපුරු දුරුකරන්ට වෑයන් කරනවා අර වචනි විශ්වාස කරලා. බුදුරජාණාන්සික වචනය විශ්වාස කරලා. කොමක් ද වන අකුසල් දුරුකරන්ට පුළුවන්. ර පිමිකය අපේ ගෑනගේ කටනම් අම්ුවෝකනම් වහගන්න බෑ. ඒ උන්දෑ ගිබ් බන්න. කියන වාහල් මනුසය නම් හැදෙන මනුසින්න වී ඒ උන්දැගේ බන්න. බුදුරජාණන්සක ධර්මය කුමක් ද අකුසල් දුරුකරන්ට පුළුවන් කුසල් වඩන්ට පුළුවන් ඊටබස්සිි ඕන කාමේයට ඇැ්බැහවුන ජීවිත තියෙනවා අනේ අපිට නම් බමසරක් රකින්න බෑ පවදාන අපි බම සරක් ටකින්දද ඒ ඔහුගේ වනයි බුදුරජාණන් වහන්සගේ ටානා ටාන ඥානයෙන් ලෝකයේ දැකපු ස්වභාවය තමයි අකුසල් දුරු කරට පුළුවන් කුසල් වඩන්ට පුළුවන් ඒ වචනය විශ්වාාස කරන්න ඕන ශාස්තෘන් වහන්සේ තමන්ට බැරිවන පමණින් මේක බෑ කියන තැනටෙන්ට හොඳ නෑ බේබාදුකමට ඇබ්බැහිවෙල හිටියයි කාලී සිටුවරෙක්. කාටවත් ඔහු හදන්ට බැරි වුණා. ඔහු දවසං මගේ බුදුරජාණන් වහන්සේ දෙවරංවෙහරී දහම් දෙසනව අත්දුටවා දෙවරං විහරට ඇතුල් එෙනකුටම දෙතිස් මහා පුරුස ලක්ෂණයෙන් වැඩ සිටින මිහි මඩලී බැබ්ලින සඳ මඩලවන් බුදුරජාන් වහන්සි දකිනකුටම සූරු හිදුනා එදා ඉඳලා මැරෙන කල් බොන්ට හිතිලනෑ. එයටබස්සේ ඒකාලෙ දෙවි කෙනෙක් ඉදර තිනෙනත් දිවිය අස්සරා ලක්ෂයකින් සතුටුවෙවි. වෙන ලෝකයක් නෑ. දිී අ්සරාවොත් එක්ක මයින්නේ. සමහර දිවරන්නක් කාමෙෙන් අන්ද වෙලා. දිව අෆසරාවන් සමග යෙදී වාසය කරන්නේ දිවි ආහර් ගණ්ඩ බැවුවොත් දිවිය ලෝකෙන් චුත්ත වෙන දෙවරුන්නවා. එහෙම දිවිය පංච කාමිෙන් සතුටුවෙවි අසරාව පිරිවාරාගෙනයට පුද් දෙවියකුට කිව්වා එම් බා දිවිය පුත්‍රය බලපන් උඹගේ ආචාරයෙන් වහන්සේ මහනදම්පුරනුව සංසාරයේ දස මෙයාට මතක නැමියක කෞද්ද ආචාරයෙන් කියන්නේ කියල් එද ර දෙවිය කියනවා උඹ සිහිකරපන් කියනවා ඔය ආචාරයෙන් වහන්සේ ආන්න මඟදේ රජගහනුවර මහවනී දැහැන් වඩන මුනිවරය කියන්නවා හස නම් පිළින්ඳවච්ච ඔය පිළින්ඳවච්චයන් වහන්සේ සසරය ශක්විති රජ වෙලා ඉද්දින් ඔන්වහන්සේ කියපු කුසල් මාවතේ ගිහිල්ල තමයි උඹ දිවිය ලෝ කිහිපදුනන්නේ ආයුස වැඩිනි සම්බට මුල මතක නෑැකිව අ අනිත් දිවිපුත්‍රය සිහි කරනවාදැන් අර දිවි අ්සරාව මැදහිදී කාමිින් අන්ද වෙලා ලක්ෂයක් එක මෙ අට සිහි උපන්නා වසි ගියා මහවනී අර උත්තමයන් වහන්සේ දැහැන් වඩනවා. හරී ආසයි අරහසි මල් වැටනවාගේ දිවිය මල්ලිහින්ද. දෙවරු ඇවිල්ල දිවිය මල් ලිහිනවාර පිළිින්ඳ වචන් වහන්සේ උන්තට දැනෙ නෑ. දවසක් එහම දිව්‍ය මල් වස් වද්දී. දෙවියන්ගේ මල් ශරීරයට වැටනවාත්ත එක්ක උන් වහන්සේ නිකෙලිස් සුන. එඒහෙමයි පිළිඳ වච්ච මහරත්තන්ේ රහත් වනේ. දවිය මල් වරුසාමෙන්ද ඒ පිලළිඳවච්චයන් වහන්සේ දෙස බලාගෙන හිටියමගේ ආචාරයෙන් වහන්සේ කියලා දෙවී අන්ට පුංචි කාලයක් වුණන්ට පිලින්දවච්ච මහරහතන් වහන්සේගේ ආයුස ගියවුණා පිරිඳවම් පාන්ට සැතපුුණා ලක්ෂයක් දිව අංගනාවට කතන් කළා එම් බා අෆසරාවනි බලපම් මගේ ආචාරෙන් වහන්සේ දෙස ර ලක්ෂේම බැලුව පිළින්ඳවච්ච මහරත්තන් වන්සිේ දෙෙස. දෙවී රාජ්‍යයාන්දේ බලාගන හිටිය පිළින්දවච්ච මහරත්තන් වන්සි පිරිණුවම් පෑවා. අර දෙවී ආප්සරාවන්ට කිව්වා මාගේ ආචාරී වන්සි දෙස පිරිනුවම් පානොෝ හැටි බලාගෙනහිටුපු මගේ ඇස් දෙකින් ඉස්තරියත් දිහා බලර රාගිය ඇතුනොත් මගේ ඇස් දෙක පුපුරායත්තුවා එම්බා අසරාවෙන නුඹලාද මාගේ ආචාරෙන්නාන්සි දෙස බලපු ඇස්වලින් මා දෙෙස රාගයෙන් බැලුවොත් නොබලාගේ දැස්පුපුරා යත්තා. අද වෙන්නක් බ්‍රහ්මචාරී. දිවි අෆසරාවෝ ලක්ෂයක් එක්ක කාමෙෙන් වෙලී සිටින කාමෙන් අන්ද උද්දිවිරාජයෙක් එතරම් බ්‍රහ්මචාරී වී යැයි කෞුද සිතුුවේ නමුත් බුදුරජන්න සිද්දන්නවා. රාග කියෙන එක දුරුකරන්ට පුළුවන් කියල. දේශයකෙන එක දුරුකරණට පුළුවන් කිය. මෝහය දුරුකරණට පුළුවන් බඹසරකරකින්ට පුළුවන්. ජීවිතේ යහමඟට ගන්ට පුළුවන් වැරදි හදාගණ්ඩ පුළුවන් මනුස්්‍යෙකුට මනුස්්‍යෙක්ෙන්ට පුළුවන්. පමණක් නොවයි මනුෂ්‍යෙක් තුළ දේව ගති බ්‍රහ්ම ගති ආර්ය ගති උපත්වන්න පුළුවන්. මේ මිහි මඩලි අපිසේ උපන් දෙපා සහිතව සිරිපා තබමින් වැඩි මනුස්සරත්නයක් දෙවියම් බබුන් සහිත ලෝකම අගග්‍ර බහොට පත්වනා. මේවා කරන්ඩ පුළුවන්ය මේවා කරන්න බැරිිය කියලා දන්නා දකිනා ඥානයක් අපි සරණගේ බුදුරජාන්වන් සිට තිබුණා. ඒ වනාහි ටානා ටාන ඥාණයයි සිදුුවේ හැකිදේ නොහැකිදේ දන්නා නොවන පළවෙනි තතාගත බලය. මට මේක කවදාහරි හදාගන්න පුළුවන් කියනෙ හැඟීමාවොත්. ඔහු පළවෙනි දසබල ඥානයට පැහැදිලා. පලවෙනි තතාගත බලට පැහැදිලා. ලෝකයේ වර්තමානය මිත්‍යයා බුදුවරු කියලා පහළ වෙදදි හඇත්තරටම බුද් වෙලාද ඒ වනාහි තතාගත බලට පැහැදී නැත අසාවත් නැත පෙරපස නොවී එක බුද්ධ ශාසනයක එක්ක බුදුුවරයයි. සිදුවයේ හැකිදේ නොහැකෙද. ඒ නිසා මේ පලවෙනි තතාගත බලේට තමන්ගේ හිත පැහැදිලාද නැද්ද කියලා දැම් බලන්න මේ බණවලින්. බුදු කෙනෙක් පුළුවන්ගේ පුදේ බෑකීව වුවොත් කවරුහරි ඔහුට ශ්‍රද්ධාව නැත. බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් කෙනෙක් කියල වදාරාට අහවල් අහවල් කෙලේසේ බුදුරජාණන් වහන්සේ තුළ ප්‍රහණ වී නැත කියලා. දෙවියන් මරුම් බඹුන් සහිත ලෝකයේ කිසි කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. අංසු මාත්‍රයක්වත් නිමිත්ත මත්තම්පි බික්කර වෙන්න සමනුඋපස්සාමි. නිමි තක්වත් දකි නෑ. බුදු කෙනෙක්ගේ ක්ලේෂයක් තියෙන්ට පුළුවන් කියලා කියන්න්න පුළුවන් කෙනෙක්ගේ නිමි තක්වත් පේනෑ. බුදු කෙනෙකට. බුදු කෙනෙගේ ක්ලේෂයක් තියෙනව කිය කියන්න පුළුවන් බවක් ලෝකින් නෑ. සිදුවිය නොයැකි. ඒත් පොත්තොල ලිව්වද නැ්ද. බුද්ධ චරිතයෙක් ලියපු සමහර පොත්තොල. බුදුරජාණන් වහන්සේ යසෝදරාව බලන්දගේ වෙලාවේ මොහොතකට හිතා තීතෙට ගියාය කියලා කෙලෙස් වචනදාළ මේ සත්තුවයෝ පවපුරුව ගත්තා. ඔවුන්ගේ පරලෝගතිය භයනකයි. පරලෝගතිය භයානකයි බුදුවරුත්ත එක්ක සෙල්ලම් බෑ බුදුරජාණන් වහන්සේගේ ගැන පොත්පත්ලියලා බුදු කෙනෙකුට අපහදින විදිහෙට ඔහු අක්ෂරයෙන් අක්ෂරය කල්ප කෝටි ගානත් දුක්විඳන පවුරැස් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුයි කියලා.කිෙව්ව අට අහවල් අහවල්දේ බුදුරජාන් වන්සේ අවබෝධ කරලා නෑ කියල කියන්න පුළුවන් කෙනෙග නිමිත්තක්වත් දකිද නෑ. එහෙම කියන්න බෑ එක සිදුවෙන් නොහැකි දෙයක්. බුදුරජාණන් වන්සේ සියල්ල අවබෝධ කලා කියනික සිදුවිය හැකිදේ. බුදුරජාන්සේ වදාළ මේ මාවතී ගිහිල්ල ප්‍රතිඵල්ල ලබාගන්නට බෑ කියලා කරුණ සහිතව දෙවියම් අරු බුන් සහිත ලෝකෙ කිසි ගැෙනකුට කියන්න බෑ එක සිදුවිය නොහැකි දෙයක්. බුදුරජාන් වහන්ේ වදාළ ප්‍රතිපදාව ගමන්කළුත් ප්‍රතිඵල්ල තියෙනවා කියනක සිදුවිය හැකි දෙයක්. ඒලකට බුදුරජාණන් වහන්සේ ගැන විදියට විසාරධ ඥානහතර. බදුරජන්වාස යමක් අනතුරුී කිව්වද. ඒ අනතුරු දායකදේ අනතුරුමයි. කාටවත් එක නෑකිල්ල කියන්න බෑ. එහෙම කවරුුවරි කියනවනම් ඒක සිදුවිය නොහැකි දෙයක්. පිංවත් මහනනී ඇහින් රාගයක් උපද්වගෙන මොකක් හරිදිහා බලබලායින්ද එපා කිව්වා. ඊට වැඩිය හොඳයි උල්ලොවෙච්ච යකඩකූරක් රත් කරලා ඇනගනිින්ක ඇහැට. උල්වෙච්ච. යකඩ වුලක් රත් කල්ලා ඇහැට ඇන ගනිද්දී ඒය මුල්කරගෙන නිරේයන් නෑ. සිදුවිය නොහැකි ඒත් පින්වත් මහනෙන ඇහින් රූපයක් බලල්ලා රාගේ උපත්වගෙන ඉන්න වෙලාවක මැරුණුත් නිරේ උපදිනවාකිව සිදුවිය හැකි. මංවක්වේ පෝන් සෙල්ලමට. ඒ මොහත්තේ මැරුොත්. එලවෙන කල් පෝර්න එක ඉඳල 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 රාගගින්නෙන් දෙවිදම ඉඳලා. රෑ යහන්නේම මිය ගුයොත්. පින්වත් මහනන කණයෙන් සබ්දයක් අහලා කන අසංවර කර ගන්ට එපා. දවේශයක් රාගයක් උපදවා ගණ්ඩෙපා ඊට වැඩි හොඳයි උල්ලුවිච්ච නියනකින් හරි කනට ඇන ගනිල්ලා කිව්වා. මක් නිසාදයත් රත්විච්ච උලකින් කනට අනිද්දදි එ මුල්කරග නිරය උපදි නෑ සිදුවියෙන් නොහැකි. ඒත් කණින් යමක් අහලා රාග තරහව උපද්ව ගැන ඒ මුොහතේ මැරුණුොත් නිරේ උපදිනවා කියවා. ගොඩාකයි පෝව් රැස් කරගත්ත පහුගේ කාලෙ. පහුගේ කාලෙ බණ කියල එක කෙනා බයිනයවාහගෙන හගන කොහෙෙන් හරි තරහක් උපදවා ගන තරහයින් අහනවා. ඒවිලා මැරුුණොත්? ඒ ස පින්වෝ නෑය කුසල් ලෝ නෑය ඒවා බුදු බණනෙවෙයි. පින්වත් මහනනී අකුසලයක් කලාන්ට පස්සේ පවක් කලාට පස්සේ අයහපත් දෙයක් කලාට පස්සේ. ඒකෙන් සැපක් උපදිනවනක් අංසු මාන්තර, අංසු මාත්‍ර සැපක් උපදිනවනන් මා වනාහි අකුසල් දුරුකරන්ද කියල කියන්නෑ කිෙවවා. පින්වත් මහනනී අකුසල් නිසා දුකම උපද්ධවන නිසා. ාප නිසා දුකම උපද වන නිසා දස බල දහරී තතාගතයන් වහන්සේ පාපේ කරන්නටපා කියල දේශනා කරනු. අද කාලේ හැටියට ඔය සිල් ඔොහොම රකින්ඩ ඔන්න අද කායේේ හැටියට තින් ඔ වෙනස් කර ගත්තර කමන්නේෑ. කියලා එකක මේ සමයන් නටල බෝල පාස්කරන චරිත තියෙනවනේ මේ බුද්ධ ශාසනීම ඒ ඔවුන්ගේ බණයි බුදුරජාණහන්සගේ ධර්මය වෙන එකක්. ඥාන බල දහයක් ඇතිහෙන් පළවිෙන ඥානබලය ගැන එසේ කෙටියෙන් විස්තර කරන කළේ. බුදුරජාණහන්සගේ පළවෙනි දේ තමයි ඥාණබලය සිදුවේ හැකිදේ නොහැකිදේ දන්නා නොවන. තමන්ගේ ඇතින් පවක් වනත් මේකින් මට අනාගතය දුක්විදින්ට වේ කියන්න දැක්මතියෙන් දෝන ඒ පලවෙනි බලීට පැහෙදිලා තමන් පිනක් කරනුකට මෙකින් සැපේ උපද්දනවා ඉන දැක්ම තියෙන් ඩෝඕන ඒවත් සිදුවයේ හැකි දේවල් ඊලන මං මේ පවක් කරනවා අපි විනිහට බැන්නට කමන් ෑ්ූ ච්්‍රර ගණන්න නෑයිතින් මන්නේ ජොබ් එක කරලා ඔය සල්ලිකෙන්නේ මන්නේ කණ්ඩ දෙන්නේෙ මං කණඩදිලලා මං බැන්නට මොකෝ එතුරට මම කණ්ට ගේනවනම් මම හාබු කරනවන මම බයිනකින් රැස්වෙන් අකුසලින් විපාක අයහපත් විපාක හැද නෑ ඒ යාගේ බන්න බුදුරජාණන් වන්සකි ධර්මේ වෙන එකක්. ඒ නිසාද කුසල් වඩන්න පුළුවන් අකුසල් දුරුකරන්න පුළුවන් කියන දැක්ම හිතේ අදහස තියන එක පලවිනි ඥාණ බලීට පැහැදීමයි. අපි දන්නන්නේවෙන දූ දසබල ජානවලට අපේ අතින් අප්‍රසාධී සිද්ධ වෙනවා. සරණ නොයෑම සිද්ධ වෙනවා. එ නිසායි වලක් වගන්ට ඕන. අයිළඟට තියෙනවා අස්ෘදව පපුතජ්ජනය තමයි මේ ලෝකෙන් නිතතියයි කියලගන්නේ. අස්ෘතුව පුතජ්ජනය තමයි මේ ලෝකයේ සැපහි කියලගන්නේ. අස්ෘතුව පුතජ්ජනය තමයි මේ ලෝකයේ ආත්මයි කියරගන්නේ. අස්ෘතුව පුතජ්ජනයාගේ අතින් තමයි අම්ම මැරෙන්නේ තාන්ත මැරෙන්නේ. දෙ ලඟති දවස කෙල්ලික් අතින් කෙල්ලගේ පූර්ණික අම්ම ගත්තාය කියලා මේ කෙල්ල හැන්දැවි අම්මට නිස්තු මුල්ලිකක් කදල දුන්න නිද පිතිදාලා අම්ම මැරුණා මේ පෝර්ණ එකෙන් බිහික ලාස්රතුවත් අන්ද බාලපෘතච්චෙන මවු මැරෙනවා ඊඟටටමී දැම්ම අපි එන්න එනකුට අරංච වුණා ඔය මේ කොහිදූ පැත්තක බෝගහන් කපලා නිසු වන්දින පුද්ධන ටසිද තික දවක් යනකුට ඒ මනුෂයාම ගහ කකිල්ලා මැරිල්ලා ත අපිට අරක කරපු එකට මේක විපාක කියලා අපිට එහෙම හිතන්න බලුවන් නමුත් අස්ෘතවත් අන්ද බාල පෘතජ්ජනයා තමයිකිව බෝධයට අනතුරු කරන්නේ ඒ සිතවිල්ල පවායන්නේ බුදු කෙනෙක්ගෙන් ලේසෙලවීම තරම් විපාක එෙනවාකි බෝධියයට අනතුර කිරීමේ. නාගසේන මහරතන් වහන්ේ දේශනා කරනවා. පින්මත් රජතුමනී වැ බෝධීන් වහන්සගේ වැටුන බෝපතක් මළුව සුද්ධ කරන අදහසින් අයිංක ලොත් එෙම. එහි පින කල්ප කෝටි ලක්‍ෂයක් එෙනවා කිව්වා. එක පතක් අයින් කිරීමේ පින. හැබැයි පින්වත් රජතුමෙන නපුරු සිතෙන් තරහ සිටන් බෝධයේ පොත්ත නියපොත්තෙන් හිීරුවත්. ඟ ජවිත නිරේ උපදිනවාකෙවෝ ඒකයි මේ අම්මන්ඩලාගේ බෝධි පූජා වල තියෙන සමයන් අයිංකරගන්ත කියලා කොතෙකුත් බණ කියන්නේ බෝවතුව ලෙල්ලි එල්ලි බෝවතු කඩකඩා දැ බලන්න නියපොත්තකින් නපුරු සිතන් බෝධිණන් වහන්සේ නමක් සීරීම එච්චර විපාග දෙනවා ඔහු ගොඩා පින්කල් නඇති ගොඩක් පිින් ඇති පින් ඔක්කොම ඇ අවන බෝධී සූරපු පිනට නපුරු සිතින්. එච්චර බලවත්. බුදුරජාණන් ව විහිළු තහළ වලට බුදුරජාණන් වහන්සේ ගණ්ඩිපා ධර්මී වචන ගන්ඩිපා රහතන් අන්ස ලගේ වචන ගන්ඩිපා කියල කොතිකුත් කියනවනි මිනිස්සුන්ට ගානක් නෑ. ළඟට මේ ලෝකයේ අනිත් අයට බයින විදියටට අම්මට බනිින්ටිපා තාත් අට බනිින්ටිපා කෙන එක ගානක් නෑ පින්වත්න ඒ මෙසේය. ඔන්න මනුස්සේක් ඔන් රජගාල ගැන හිතන්ට මනුස්සෙක් තවත් මනුස්සෙකි කණට ගහනවා එදුට ඔයි අඩුව යනවා රජතුමා ළඟට මොකද කරන්නේ ඒ නඩුව විසදල්ල සාමධාන කල්ල වන්දිගෙවලා සමතිකට පත් කරනු එහෙම නේද ඔන්නේ මනුසේ තවම් මනුසේ කණට ගහලා ඒ මනුස්්‍යයම රජතුමාගේ කණට ගහනවා දෙම්මකද වෙන්නේ. ඒ රජතුමාට උත්සපු අත්ත කපනුව රජ්ජරු අතද සිඳින්නේය පාදේද සිඳින්නේද සත්මුතු පරම්පරාවකට රාජ දඬුවන් ලබා දෙනෝ. හැබැයි දෙකම කණට ගැහීම් ඒ වගේ තමයි කට තියෙන පලියට වාචාලකමට ඔහේ වල්පල්කී කියා විහිලු කර කරඉන්නවා බුදු කෙනෙක් ගත්තොත් ඒ විහිළුවට ඉවරයි එකම විහිලු නමුත් රජතුමාට යමක් කිරීමේ සාමාන්‍ය පුරුසයන්ට යමක් කිරීමේ විපාක දෙකක් නිකන් අනිත් මිනිසුන්ට බැනබෙන ඉන්නවා නමුත් අම්මට බයිනවා සාතර බයිනවා සාමාන්‍ය මනුසයකුට බයින කරමෙන් වේ අම්මයි තාතර රැස්වෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ ත කනට ගැහීමයි රජතුමයි කන්ට ගැහීමේ විපාග දෙකක් වගේ. මේ උගුර තෙත් කලේ අම්මගේ කිරිවලින්නම්. මේ කටට පනදුන්නේ අම්මගේ කිරිටි කන්නම්. මේ කටට පනගත්තේ ගුලි කරක අම්මාම කවපු බට්ටි කෙන්න්නම් ඔය කටින් අම්මට එක වචනයක් කීම ඇති නිර උපදින්ට. තා එක වචනයක් කීම ඇති නිරිය උපදින්න. ශාස්ත අම්මාතාත් අ එසේ නං මේ කටින් බුදුරජාණන් වහන්සට අගහුරව කළොත් ධරමයට අගහුරෝ කළොත් සංගයාට අගහුරෝ කළොත් කෙසේ නං විපා කැදන්නේද. පින්වත් මහනනී යංකිසිකෙනෙක් අවබෝධෙන් බුදුරජාණන්සි සරණගියොත් දෙවුලෝ උපදිනවාකිව සිදුවේ හැකි දේ. රුවන්ට අගහුරුවව කරලා මිත්‍යා දෘෂ්ික වෙලායි මිත්‍යා දෘෂ්ටික බවෙන් දුගදය උපදිනවා කියෙනක සිදුවිය හැකිදේ. සිදුවයේ හැකිදේ නොහැකිදේ දන්නා නොුවන පලවෙනි තතාගත බලය. ඒ තතාග ත අරහස් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිදුවේ හැකිදේ හැකිදේ වසේනොත් නොහැකිදේ නොහැකිදේ වසයනොත් දන්නවූ. ටාන නම්ම ඥානයක් ඇත්ද. ඒ උත්තම ඥානයට නමස්කාරවිවාසාදු සාදු දෙවෙනින්තතාගත බලයේ සෝහි බගවා අතීතානාගත පච්චුපපන්නා නං කම්ම සමාධානානං. ටානසෝ හේතුසෝ විපාකං යථභූතම් පජානාන්ති. ඒ බහංගිතුන් වහන්සේ, අතීත අනාගත වර්තමාන්න කර්මයන් සමාදන්වෙලා එහි විපාක දෙන තැන් හේතුවසිෙන් විපාකවසින් යතහාභූතයේ ආකාරෙන්ම ඥානයක් මං සරණ ගි බුදුරජාන්සිට තියෙනවා. පින් තියෙනවනම් පිංවතුනේ අහන්ඩම කාරණාව කර්ම පලඥානය බුදුරජාණන්සිගේ. මේ සෑමල්ලුවීමි ගඩොල්ලට පු ජෝදෙක් කිටිය. ඒ යෝදගේ නම නන්දිමිත්තර ඒ නන්දිමිත්‍රරට පේන්ඩ වැරිතයක් එබා ඒ තමයි සෑයක බෝධියක කවුරුවරි අගෞුරෝ කරනවා නම් පෙන්න්නට බෑ නන්දිමි්‍ර තූපාරාමේ ලඟින් යනකුට ස්සර එලාගේ යටතෙහිටී යනකුට දැක්ක මේ සාරමරෙද උත්සාගෙන මිනිහෙක් යනවා ස්තූපාරාමය මලුවට ොදැමම පේන්් වැැරිකත් ති බන මේ තුුරන්ට ගුරු කර එක නන්දිමිත්තරයක් අඩියට දෙකට ගියා මේකා වරච්චස් කොන්න ො සෑ මලුුවී ආය ඉවසුන් නෑ ලෝකයක් මතක නෑ ඇඟට කරන්ඩක වැදුන වගේ නවා ඒ යෝධයන්ට පින්වත්න ආවේගීදී සසරය කරපු පුුණි ඉරිදයනවා හොඳහු නරකර දෙ වේලු සුමණ කියන සාමාන්‍ය පුරුසිී. ඒ වේලු සුමන්න අස්වයාගේ පිතේ නැඟලා කඩුව අතට ගත්ත ගමන් සතුරාගේ බෙල්ල විතරෙකි නොපේන්නේ. සසරේ කකු සඳ බුදුරජාණන් වහන්සේට මුව මස් පූජාකරපු පිම්බලින් මහත් වූ කාය ශක්තියක් හටගත්තා. ඔහුට කඩු ඇත අතට අරග නස්වයා පිට යනකොට වේගෙන් ඊතලයක් සේ යන අශවයත් ඔහුගේ තිවුණු අශවිපතත් අසාහාය කාය ශක්තියත් සතුරු සුන්නත් දූලි කරනවා ඔහුගේ ඇඟට ඊතලයක් වත් එන්නෑ පුන් නිරුදිිය. ඒවාගේ මහා පුුණන්න ඉරදිිය තියනාව මේ සැෑයට ගැඩුල් ලැද්දා. ඉදින් එක ග අංගන්දන්න අනන්දදි නන්දි මෙතර මෙම ඉඳගෙන ඉන්න කාට මෙහෙම එක ඇගිල්ලින් ගහන්නේ මෙහෙම වැටෙනවා කතා කරගන්න බැරූ යනවා. එහෙම එක කකුලක් පාගෙන අනික් කකුල මෙහෙම අදිිනවා කෙහෙල් පට්ටයක් දෙපැත්තට දැම වගේ තැරි ගැහිලා යනවා වීසි කලම් හිටපන් කියල හිටිය අයිතනම තව එකක් වරින් කියල එක ඒක එනවා එක ඒකා ඉරුවා ඔහු ඔහු දහස් ගානක් තූපාරාම සෑ මලුවේ. නිසුන් දෙබෑන් කොට විසික කල. යුද්ධේ ඉදිල්ලේ ගොඩාක් ඇඟරුණා. මරණින් මත්තේ ඒ නන්දිමින්තර තුසිත දෙවුලූ පන්නා. ඇයි අර ප්‍රාණගාතයේ ප්‍රාණගාත විපාක නැන්ද. ප්‍රාණගාතය විපාක ඇත එනමුත්, දූපාරාම සෑමළුව සුද්ධ පවිත්‍ර කලාකිෙල යම් කර්මයක් ඇදද ප්‍රාණගාතය කර්මයට වෙඩිය ඒෙක්මවාගයා. මහාසෑය හැදවා කියලා හිත හිතාහිට ව ප්‍රීතියක් ඇදද අ ලේවැගරීන් වල කර්ම ඉක්ම වගේා. මමත් බුදුසනේ පිහිට ලබනවා කියන යන් බලවත් අධිෂ්ඨානයක් ඇදද ඒ වනා යර කර්ම ඉක්මවාගියා අන්න පුද්ගලය තුළ ඒවාගේ දේවල් සිද්ධ වෙන්න කොහොමද කියලා දකින්න දකිින්ද එක මෙෙක්කනැයි ලෝකයේ සිටින්නේ. ඒ තතාගේ තරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ. කර්ම විපාග දකින ඥානය තව දයන එක කියන. ධර්මා සෝග රජ්ජුරුව එක කඩුවෙන් ලක්ෂගානක් කාලිින් යුද්ේ ද මරවා අශෝක රජ්ජුරු තමන්ගේ සහෝදරු අනුන්ටතනෙක් මැරුවා ඒ පාප කරමයක ුද්දයනවා තියද්ද බුදු සසුනට පැහැදන බුදු සසුනට පැහැදිලා ඒ බුද්ධ ශාසනී අසු ආරදහක් වෙහිරවිහාාර හෙදවා දැන් බුද්ධ ශාසනයට පැහැදිල්ලා වරදිින් මිඳනා කියන ඇත්තටම පින්ගත්න මෙතෙක් වෙච්ච පාප ගොඩා කියට යනවා තුොනොරුවන්ට පැහැදිලා අඩුපා්ඩු හදාගෙන ශාසනයේ දියුණුවට කටයුතු කලා කියන්නේ ගොඩාක් වෙච්ච පව් යට යනවා. ඔන්න අසු අහර දහක් වෙහිරවියර හැදවා මේ සමහර ස්තූප තිනවා රුවන්ගලි සහින්ට වැඩියි විසාහලයි. උ මේ අශෝක රජුරු හද පිස්තූප. ඊට පස්සේ තමන්ගේ පුතා මහන කරලා. හිදු හරත්ත වහන්සේ දුව මහන කලා සංගමින් අෞත්තමාාවිය. රහතන් වහන්සේල්ලාට අතින් දම් බෙදවා. බුදුරජාණන් වහන්සේ බුදු සිරුවර ඉරිදිියෙන් දැකලා දවස් සතක් ඇහි පිල්ලං ගහන් නැතුව බලාගෙන හිටිය. එහිව රජ්ජුරු මැරුුණට පස දෙව්ලෝව ඉපදුනා. දෙව්ලෝව ඉපෙදිලා ඔයවාගේ රජේ කරපු පෙන්ටික විඳ ඉට කොච්චර ඉන්න ඕනනිද දෙවිය ලෝකයේ. හිටිය එදිවිය ලෝක වරුවක් ෙදර. දිවිය ලෝකෙන් චුත වෙලා මේ අනුරාධපුරේ දැදුරුවය කෙල්ලවරවන දැදුරුවය සමීපිඋපන්න තිස්ස නමින්. අච්චර දිවිය ලෝකයේ විඳින්ට තිබ පින්දිග විපාක නොදී මනුත්ස ලෝක ඉපදනා ඉපදිලා උන්නහන්සේ පැවිදි වඋනම් කුජ්ජ තිස්ස නමින් නාන්සේ මේ අහ පැත්තේ ලෝහම්මා ප්‍රාසාදේ සංගයා සමඟ පෝය කරපු කෙනෙින් එය උත්තමයන් වහන්සේ පිරිනවම් පාලා ආකාශයෙන් රන්දය නැවිල්ල මේ සෑයට එහ පැත්තින් තින ගල් තලාවක පිරණවම් පෑවා. එතකුට කියන්නගේ අච්චර පින්කරපු කෙනෙ දිියලෝකෙ ඇයි එචත්‍රකාලයක් නොසිට මනුස්සුලු කිපදුනි පිනෙම් මෝරාගේ සත්වයා දිවිියල්ලූකි රස්තය අදු කරන්නේ කරමය විසින්. ඔහු ඉක්මට රහතුන්ගේ ඇසුරටයමු කරනවා හැබැයි ඒ හරරියටම වෙන්නේ කොහොමද කියලා දන්න එක්කෙන. කව්දී. තතාග තරහ සම්මා සම්බුදුරජ ජන් කර්ම විපාකඥානයේ. තව එකක් තියෙනවා. දැන්පින්වත් දරුව උපදිනක් ඔක්කොම දුවල ස්ත්‍රීෙන් උපදින පිරිමි පුතාල උපදින්නේෑ බොරුව පාප දිරිපත්වුණුම්. ඊළඟට දරුවන් හිටියත් දරුව තමන්ව දාලා යනවා. තමන්ගේ මව් ඉඩංවලින්ට බරූ යනවා. මේ බොරුවේ විපාක එදුන මෙච්චර කාලයක් බොරුව කිව්වනන් ඒ විපාග කොහෙද තියෙන්නේ. සංසාරය අපි කරපු ඒවගේ පින් හෝ පව් කොහෙද තියෙන්නේ. අපට එහම බරක් දැනෙ නෑ ඔලුුව එක ඔලුුව බරක් ඇතුනොත් තෙලික් ගාමක නැතිවෙනවා. අපිට බරක් දැනෙ නෑන කම මේ කර්මය පින්වත්න ඒ ගැන මෙ මේ විදිටයි දෙකිය යුත්තේ. ඔය පින්වතුන්ගේ ගෙවල්ල ලම්භගස් ඇති. පින්වතුන්ගේ ගෙවල්වල මල්ු ගස් නැති ඔය කාලෙකට ඔය ගස්වල මල් පෙපෙනවා කාලෙකට ඔය ගස්වල ගිඩි හැදෙනවා ඔය මල් හරි ඔය ගෙඩි හරි ඔය ගහය කොතනද තිබ්බේ තිබ්බ තැනත් දැක්කද නෑ කාලෙදට ගෙඩියාව හැබයි තිබ්බ දැනන්නේෑ හැදනු මල් ගස්වල මල්? ලිට හැදදුුණනා තිබ්බ තැනක් නෑ. ඒ වගේ කාලිට විපාකදී තියෙන තැන් හොයන්න බෑ. ඒ නිසා සංසාරී බොරුව කියපු මෙච්චර පචහල්ල ඇති ජීවිතේ. ගානටඒව තියෙනවා ඇබ තියෙන තැනක් නෑ විපාග දෙෙන්ටපුම විපාග දෙනෝ. කෙසේද මොකක් රි වද බෙහිතක් හැදිල් අවිල්ල ඔන්න යුවතුපති දෙපල්ලකට ඒස්ත්‍රියය ගිහිතේ වන්ද බෙහිතක් ක්‍රියාත්මක වෙනවා. බෞතික වශයෙන් රසායනික වස්සයෙන්. හැබැයි ඒකට බොරුව කියීම නැමැති කර්මයේ ආවි නැත්තං ඒ බෙහිත ක්‍රියත්මක වෙන්න. නමුත් බොරුවක් සංසාරයේ කියලා වන්ද කිරීමේ යන් කර්මයක් තියෙනවනම්. ඔහු බලාගෙන සිටිනවා. වද වෙන්ට පරිසරයක් කුසේ හැදෙන කල් ඒ වගේ වහනෙකට හැපිලා මැරෙන්ඩ තියෙනවරම් අපි වවාහනකට හැපෙන කල් බලාගනෙන් ඔය කරමේ විපාක දෙඩ දරුවන් නැත්තේ විවාහවුනාට පස්සේ නම් විවාහ වෙන කල් බලාගෙනෙන්වෙයි කර්මයේ විපාක දෙද කර්මය කරලා තියෙන්නේෙ මහන වෙලා නං සිවුරත් දාගන්න කල් බලාගනින් විපාක දෙන්න තියෙන තැනක් නෑ. ඉස්සර පොඩි හාමුදුරුව දෙනමක් රන්්ඩු වෙලා සිල්ුවත් හාමුදුරු රුබ්‍රක්්ම චාරී. එක පොඩි හාමුදුනම්ගට තරහවිල කණට ගැහුවා අනිත් හාමුදුරන්ගේ. පස්සේ සමාව ගත්ත ඉවර ඉතිෙන් කතාව සසරට වැටුණා මොකුත් කළබලයක් කරදරයක් නෑ ඉපදනා අපිේ බුද්ධසාහංසිනය සුනක් අත්ත ඔහු ද භාවනා කලා දහැන් වැඩවා හිත ගොඩාක් සමාධිමත් වනා ඒ සමාධීෙන් එකේ ආලෝක දහරා පිහිට ගත්තා තව තවත් සමාධී දියුණු කරනගොට ඒ සමාධී ආලෝක දහරා අතරින් දේවරූප පෙන්නගත්තා ඒ දෙවියෝද ඒ සුනක් අත්ත භික්‍ෂුව සමඟ කතා කරනවා නමුත් ඇහෙන්නේ වාස බුදුරජාන්සි ගිල්ලිකව ස්වාමීනී මට මේ දෙවරූප පේනක් දෙවරු කතා කරන වැහෙන්න්නේ. සුනක් අතෝකට මහන්සේෙන්ඩි පංකෝ. එඩවාස මෙයා කල්පනා කලා එදුට මෙයා විතරයි මේවාහන්ට කැමති අපිට ගහන ක්‍රමය කියර දෙන්න කියලා ගස්සගනගිය අතරා වෙලා. බුදුරජාණන්හන්ශ දන පින්වත් මහනනී ය සනක්කා තනාගති සිල් අතීත සිල්වත් භික්ෂූගේ කනට ගලත න යි විපාකෙන් දිව ශ්‍රව ඇති වන්නකි. සමාධිය වඩන කල් හිටියයන අරරම විපාක දෙන්න. එසේය කරම විපාක ඥානේ. ඇහෙෙන් කරපු කරම වෙනම තියෙනවා කනෙන්රපු දැ සමහරයිගේ හීනාව ලස්සනයි. සමහරගේ මූන ලස්සනයි. සමහරයි ගොඩා ලස්සනයි හෙන මෝඩයි. අපිට සහරයි දෙැකලා හිතෙනවා ගොඩා ලස්සනයි පොඩ්ඩ කතාකරපුවා හරිමෝඩ හිතෙනවා ලස්සන කණ්ඩද කියලා. ඉදුර කොහොමද මේ වෙන්න මේවා. කොහොමද වෙන්නේ සමාරගේ ඉරියව් සාන්තයි කතා කරපුො තනිකර මිත්්‍ය අදරෘෂ්ටිකයි. ඉදුර කොහොමද මෙ වෙන්නේ සමහරයිගේ හඩ හඩ තියෙනවා කටාඩිං. ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා ඔහු ලංකාවෙන්න ගීත කියනය හඩම් ප්‍රසිද්ධ විච්චය ඇගේ මස්ටික ගුලි කරලා ගුලි කල්ලා හදාග නරමනවද ජිම් කරල ඒකෙම ලෝකෙ ප්‍රසිද්ව නෑයෝ නැද්ද ඇඟ නිසා ප්‍රසිද්ධ වෙනවා. හෙදුර මේ එකක දේවල් වලින් මේ ලෝකෙ ප්‍රසිද්වෙනවා හෝ ලෝකෙන් නින් දා ලබනවා එකේ කිරිියව් හැදෙනවා කොහොම දේ වෙන්නේ. වෙන්න මෙහෙමයි උපමාවක් ගොඩාක් බීජ තියෙන්න ී මල්ලක් ගොඩාක් බීජ තියනවා ඒ බීජමල්ල කුඹුරක වපුරනවා වැපුරුවට පස්සේ ඒ එකම කුම්ඹුරේ ඒ ඒ බීජ හැදෙනෝ ඔන්න අ වී ඇතයි මොං ඇතයි තල ඇතයි ඔඹ ඇයටයිඔක් කොමි එකතු කොල්ල කුම්ඹරකට හිවා එහය ගමම්ම වී ඇටින් වීක් පැල ගොයන් ගහ පැළවෙනවා තලග තල ඇටින් තලගහ පැලවෙනවා මුන් හැටින් මුම් පැලවෙනවා. ඒවගේ තමයි අම්මකිෙනෙගි කුසේ කලලයක් හැදුනට පස්සේ. සංසාරයේ ඇහැ පිණිස කරපු කරමින් ඇහැදෙනවා. ඒක කනට බලපන්නන්නේෑ. කණෙන් කරපු කරමින් කනහැදෙනෝ. නාසිංකරපු කරමින් නාසේහදෙනවා. දිවෙන් කරපු කරමින් දිව හැදෙනවා ඇඟෙන් කරපු කරමින් ඇගේ හැදෙනවා මේ ඇගේ රෝම කූපේ පවක් කර්මාණ රූපෝ හටගන්නවා පින්වත් මහනනී සසරේ ම බොහෝ කුසල් කොට ඇතිහෙන් බොහෝ පින් කොට ඇතිහෙන් මාගේ සරීරයක රෝම කූපය එක එක ලුම්ගායි හටගන්නේ බුදුකිෙනෙකි ඇගේ ලුම් ගහ පවාන් කරමාන් රෝප හට ගන්නවා ඒකයි කර්ම විභාගේ. අපි මොනවක් කරන්නද එපා කියන්නද මේ විදියේ සත්වයා පෙන්වත්න්නේ මනුස්්‍ය ජෝනය ඉපදනොත් ඔහු වනහි මනුෂ්‍යයාය ගව යෝනයේ පුදුනොත් ඔහු වනාහි ගවයාය දේව ලෝකය පදුනොත් ඔහු වනාහි දෙව්‍යාය නමුත් මේ සත්ත්වයන්ට බුදුරජාන් වන්සේ වදාළේ කම්ම යෝනයේ කර්මෙන් ඉපදුනාය. කරමෙන් එපදුනා අය ඒකයි සමහරයි කට හැකරයි. කීවගෙන කීවගෙන කියවගෙන යනවා. අපිට ඉතිෙනවා අනේ මොකක්හරි හූරියමක්වක් කළ මෙ කටවහ ගන්න බයිද කියලා. එහෙම බෑ ඒ වනාහි බුදුරජාන් වහන්සේ වදාලා මේ ලෝකී සමහර සත්වයන්ට කක් උපදදින්නවා ඒ කටට පාලියෙන් වචනයක් කියනවා මොක දුග්ගහ ගිරි දුර්ග කියන්නේ කඳු තියනවා ළංව ඉන්න බැයි වැටනො තිවරයි. ඒවරි කියනවා ගිරි දුර්ග කියලා. බුදුරජාන් වන්සේ වදාලා සමහර සත්වයට කට තියෙනවා මොක දුර්ග ඒ කටට ලං ඉඩ බැෑකාටහොත්. බුදු කෙනෙක්ේ සිදුවේ හැකිදින්න හැකි දි දන්නේ මේ සත්ත්වයාට කර්මාණ රූපෝ ලැබිච්ච දේ කියලා කර්මය ගැන සිත සිතා සිත සවන්ත කරගත යුතුයි. හිතේ අකුසල් උපද්දවා නොගත යුතුයි. මේ කර්මය කියැන්නේ අතිශයෙන් භයානක දෙයක්. අර අඹගහේ මල් ගහේ මල් අඹගෙඩී කොහෙද තිබ්බේ කියල හොයාගඩ නෑ වගේ අනාගතයේ අපි පනුව ගහන කර්මයක් තිබොත් ඒ කර්මය තවම කොහෙද තියෙන කියලා අපි දන්නෑ. සර හැදෙන කල්ල ඉන්නව විපාකවෙඳන්ද. මට ලඟෙදින් මව කෙනෙක්ක විල්ල කිව්වා ස්වාමිණී මාකාටවත් කිව නෑ. මගේ මහත්තය හොඳවට ඉන්නවා කිව නමුත් නිරන්තරෙන් ලක්ෂ ගානක් පණුවෝ අදෝමාර්ගයෙන් නිතර පිටවෙනවාකෙවා. එවැනි කර්ම විපාක හැදනොත්. අනාගතේ පිළිකාවක් හැදන කරමයක් ඔබ තුළ තියෙනවානම්. පරිසර හැදින කල් නඟීදී හැදිච්ච ගමන් එනවයකද පදුම එකක් මේ කර්ම බලවියගේ ඒ නිසා පෙන්වත්න බුදුරජාණන් වන්සේ වද දාලා එල්ලි පිටවත් රහසේවත් පවුනං කරන්න දෙපා විපාක නොදී කර්මය ගෙවී යන්නේ මේ උතුන් සෑරජාණන් වහන්සේ වැද වද බුදුගුණ කිය කියා, මෙතෙක් විච්ච කර්මටක ඇති පෙන්වත්න්නේ. ඒවා ගෙමා ගෙවා දැමිය යුතුයි. හැබැයි මෙතෙක් කාලයක් අපි අතින් සත්වයාතින් වන කර්මවලට වඩා බුදු කෙනෙකුට පැහැදිනොවාද. ධර්මයට පැහැදිෙනවද සංගයාට පැහැදෙනවාද. තුන් ලෝකයේ අසදරුසු මහා සෑ රජාණන් වහන්සේට සාදු නදින් වදිනවද පුදනවාද. ඔහු බොහෝ පිංගලස්් කරගන්නවා. ඒක සිදුවෙන්ට පුළුවන් නිසයි ධාතුූ නාන්සේල ඉතුරුවෙන්ට අධිස්ථාන කළ බුදුරජන් වන්සේ. මේවාගේ මිනිස්සු පින්කරගන්න නිසයි මේ ලංකා දරනෙ තලේ මහා යිස්තූපයක් ඇදුුණේ. ඒ නිසා සිදුවේ හැකිදේ නොහැකිදේත් කර්ම කරම පලඥානය ගැන කල්පනා කරන්න ඕන. ගෙදර මනුසයාට ඇගිල්ලද්දික් කල කෑගහනකොට ස්තරයට සද්ධහාවක් තියෙනවනන් හිතටෙන්ඩුවන මේක මට විඳින්ටවෙ කියලා. හන්තා ලබති හන්තාරං මෙහි ලෝකෙ මනුස්සෙක් නසන්ට ගියොත් තමාව නසනාය කර්මාන්රූපය බිහි වෙනවා. අක්කෝ සංච අක්කෝසන් තමන් කෙනෙකුට බණින්ඩ ගියොත් තමන්ට බනිණයේ දහස් ගානක් ලෝකෙ බිහි වෙනවා. ඒ තමන් තවත් කෙනෙක් පරාජයට පත් කලොත්. හමාවෝ පරාජියට පත්කරනයි ලෝකෙ බිහිවෙනවා. ඒ නිසා සැර පරසුව මිනිස්සු පහත් කරලා සලකන්ට එපා අපිටම කැරකි කෙරකිෙ. මිනිස්සුන්ට කර්මාණරූපෝ හැදුන වචන කතාව ඉරියව් හැසිරි දැක දෙකයි වට හිනාවෙන් ටිපා අපිට මවා ලැබෙයි. එතවට අපිම හිනාවෙන්න අපිීම ජීවිතවලට. ආහවලාට දරුවෝ නැතය. ආවලාගේගෙදර මිනිහ දාලා ගියාය අර ගෑනී මේ වනචරය කියල ඇදකුද කිය කියයින් ඩිපා ඔහ තමන්ටෙනවා. ඒ කර්මාපිට ඉද්දී ඒ කර්ම විපාග දෙද්දී ඒවා වලක්වන්ට කවුරුත් නෑ. පුදුමයි මේ සංසාරය. පුදුමයි වග කියන්ද කෙනෙක් නෑ. භාරගන්ට කෙනෙක් නෑ. ස්‍රද්දාව පවා තම තමන් උපදුව ගඩ ඕනවා. කර්ම විභාග ඥානයක්ත්තියෙනවා. ඒක මේ තැන මේ විදිට මේ විදිට විපාග දෙනවා කියලා දන්නේ මගේ බුදුරජාණන් වහන්සේ. කෝකාලික බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සාරිපුත්තු මොගගල්ලාන උත්තමයන් වහන්සේලට උපවාද කරන්න දෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ පින්වත්න්නේ මනුසේ කහැරෙනකුට කියන දී පවදන්නවා. මහනලට කියන පින්වතානන්ද මේ උදායි හැරෙනකුට මම හිතුව මේ කයි කියන්න හදන්නේ කියලා. ඒ වගේ කෝකාලි කරින් එෙනකුටම් බුදුරජන්නන්ස දැනගත් ආරය පවාදක තිෙන්නේ. එදට යං ආරය උපවාදයක් වලකින්න කර්මයක් සසරේ තියෙනවනම් ඒක මොකක්ද කියලා බුදුරජාන්න්සි ජීවිතයා පස්සට බැලුව ක්කෝ කාලිකගේ. බලන බලන වල්නවා ජීවිතය අසුරු සැනින් සංසාරයම ආර්ය උපවාදයක් වැලකින කර්මයක් කරල නෑ. බුදු කෙනෙක් ඉදිරි තුන්මතාවක් වැලක්කොවා කෝකාලික සාරිපුත්ත මුද්ගල් අනුත්තමයන්ට ගෙරෙහවා ඔහු පදුම නිරය උපන්නවා. සමාරයවෙලාට අපි මේ මලක් තියෙනක අනාගති අපිට අනතුරකින් බේරෙන්් උපකාරයි උදහරණයක් කියන්න. මෙන්න මේ අනුරාධපුර රාජ්‍ය ධහනයම රජ කෙනෙක් පහල වඋන මට මතකෙටු වසම් රජ්ර. ඔහුගේ ජීවිත ඉරණම තිබ්බේ රජකමෙන් අවරුදු වටකින් ඔහු මැරෙනවා. නේමිත්ත පාටඨකයෝ දානාගෙති දකිින් නෝද රහතුන් වහන්සේල්ලා දේකිව්වා. රජරෝ මහස්සේ හඩාගෙන වැලපීගෙන රහතන් වහන්සේ ලගේ සිරිපාකමල් ළඟ වැඳ වැටුුණක්. එදකුට ජීවිතයේ ආයුස වැඩිවෙන කරම මොනවාද කියලා රහතන් වන්සෙලා දන්නවා බුදු බනපද වලින් අහලා. ඒ රජතුමාගේ ජීවිතය ආම්පස්සට බැලුවා. බල් නොකට පේනවා ළඟකම ජීවිතයක මල් පූජයක් කරලා මල්වොලට පැන් හලා. පින්ගතුනි මල්වලට පැන් හෙන පින් ආයුස වැඩි කරන එකක්. ඊවස රහතන් වන්සේලා දැක්කා අ මේ ආයුස වැඩිවිෙන පින් මෙයා සංසාරය කල්ලා තියෙන නිසා මේ ජීවිතේ තේව උපදවා ගණඩවුන් නිසා ආයුස වැඩිවින්න පිං කියල දුන්න. දිරාගේ දේවල් පිළිසකර කරන්න විහිර විහාර හදන්න පැම් පූජා කරන්න පෙරහංකට පූජා කරන්න නීළන්ට මල්වලට පැන්ගෙහින්ද ඔය වගේ ගොඩා පින්කං කියල දුන්න මහ මහවන් සිතියන නො විස්තරේ අවුරුදු අටකටායස තිබ රජ්ජුරෝ අවුරුදු හතලිස් අටක් හිටියා. සමහර පින් උපද්දවන්න තව පිනක් තියෙන්ට ඕන ව පිනක් තිෙන්න්න ඕන ඒ නිසා සමහරලට මේ මලක් පුද්ධනයක වදිනය එක මල්ටිකට වතුරු ටිකක් එහින එකත් සංසාරට එනවනේ ඒවත් සංසාරට එනවනම් පූජාවත් එල පොටෝ එකක් ගහන එකක් සංසාරට එනවා මයි වීඩියෝ කරන එක එන්නවා මයි රහතන් වහන්සේඉල්ලාගේ ඇසුරේ ධර්මී ඉගෙනගත්ත මුනිවරු සත්පුරුෂු ඉගනන්ද යන ඉගනන් යනුට කියන නෑ ඔයාලට උගන්නට අපි ආමාරුවුන් වහන්සේ අනේ ස්වාමිනිේසී කියන් තිපා. ඔබ වහන්සේ කියන්නේ මට මේ ප්‍රපාතයෙන් පණින්ටි කියනක් දර්මය උගන්නනකුට උගන්න ඔඹ මේ ප්‍රපාතයෙන් පැන පං කියනවනක් ස්වාමිනි ම පනින්නක්. මේ හම හිමේ දහිමීට කකුල් ඉඳලා ගලවගෙනෙන්ට උඹ තමම්ම තමන් හමගහ ගනින් එතවුට මන් ධර්මය කියලා දෙන්නම් කියනවනක් මම ධර්මී ගෙන ගන්නන් කිව්වා. ආන ඒ ඇත්තන්ට ධර්මේ කියල දුන්නා. එච්චට ධර්ම ගහුර විය. ඒ ධර්මේ දරාගෙන හද මඩලි ඉතියාගත්තට පස්සේ දුස්සීල භික්ෂුවට වනත් දෙවිවරුවයන් ද ධර්මය නිසා. එච්චර ධර්ම මේ සේෂටයි. නිසුගේ මතසක්තියේ නැති වෙලා දුරුභික් සේෙනකුට මේ ධර්මයට හානි වෙයි කියන අදහසින් අකමැත්තෙන් තමයි රහතන් වහන්සේලා ධර්මය එලිවේ. ධර්මය ලියනකුට ධර්මයයිො සංගයවෙෙන් ගන එතෙක් ධර්මයේ සංගයි එකක් සංගයගේ හදමන්දලි ධර්මය තිබ්බේ දරාගෙන. ඊර්වාසය මොකද කළේ ධර්මය කියන්න පිරික් කියන්න ගන පොත්ව වහන්සේ සිසේ තියාගෙන වැඩැම්වා පිරවානා පොත්වහන්සේ. ස්සල ධාතු කරු ඊළඟට පිරවානා පොත්වහන්සේ ඊට පස්සෙ සංගයා. ඔහොම තමයි වැඩැම්වී. මුලයිද ල හිතුවක්කාරකමට බණ කියන්නේෑ. අපිට හිතුවක්කාරකමට බණ කියන්න අප ගුරු රුගන්වොලනෑ. කර්ම විභාග ක්‍රමයත්තියන. ඒකන් අයනකුට තමයි හිතේරෙන්න්නේ මේ කොම්මුවෝ ඔච්චර භයාන ගයිද කියලා. මක් කළ යුතුයි ද කොමක් කළ යුතුයි ද වහා වහා බුදුරජන් වන්සි සරණයන් ෝන. දර්ම සරණ යන්ට ඕන, සඟරුවන සරණයන්ට ඕන මේ හදවතේ ගින්න නෙවෙන කල් බුදුගුණ හන්ඩෝනා. ධර්මය අන්ෝන අනේ ගවල බැන මනිසුන්ගේ විස්තරකී කියන්න වෙලාවී මේ මහ සෑයට වෙල්ලා දසබල ඥානකී කියා වඳින්ට ඇත්තා කොච්චර සැනසිල්ලද්ද. අපි ද තවට්ටික කාලෙකින් අපවත්වී යනවා. මේ ධර්මියහන් තවරු දහැපාලක්යන්ට සිංහල දන්න කට්ටය නෑ හුදෙක් සාමානයෙන් අපිත් බණකීමට සාමානයෙන් පරණ වචනත් එක්න කියන්නේ ඕවත් දන්නේ තවුරු දහය පලක් යනකුට පිළිගන්න කිව්ගම දන්නේ ඊලඟට යටලිය කිව්ගම දන්නේ අගුව කිව්වට පසෙ දන්නේ අනාගතේ තියෙනවා ලිප කියන එක දන්නේ. ලිග්ගල් තුන කියන එක දන්නේ ඇයි ඒව නැති නිසා. ඊර පසේ මේ බණ කවරු දන්නෑ තේරෙන්නේෙත් නෑ. ආච්චිටද පෝර්න්නෙක ඇත සීයාටද පෝර්ණක ඇත තාත්තාටද පෝන්නක ඇත. සියලු දෙනාටද පෝර්න්න එකක ඇත ඒ නිසා පෝර් එක ගැන අරශ්සල කිව් වචනටි කිව්වම ඒ කාලය අයිහිතයි පිස්සුදමයාට. මේවා ඒහෙ ඇටිකාලය මේ බණදසන්නේ නැත. කරමේ භයනකයිපෙන් වන්නේ. හැබැයි මාතකතියාගඩ බුදු කෙනෙකුට ගරු කලොත්, ධර්මයට ගරු කළොත් සංගයාට ගරු කළොත්, අඩුපාඩු හදාගන්න ජීවිතයකට අආවෝත්. ඒවා උඩට මේනුම විපාග දෙනකොට. ඒවා ඉක්මන්නට විපාක දෙනවා. ඒ විපාගතරින් සත්පුරුසියන් ගැසුරට ගියොත් ඒව සත්පුරුෂයන් ළඟ ඉන්නකොට සීල් රකින්න භාවනා කරන සමාධිය උපදවන මාර්ග පල් ලබන පින් එෙන වයික් ොහිෙද තියන්නේෙ කෙල ොයන්න බේ අරම්භගහහිේ වගේ. ඇසුරෙන් එන්නේ පොහොර ටික වැටිෙනකුට වතුරටික වැටිෙනුටු ලස්සනට පලදාව. පොහොර නැතිවෙනකුට වතුර නැතිවෙනකුට ගහ හේමැලිවෙලා ගිහිල්ලා. ඔහහි මොකක්දූ වෙලා යනවා. හං වෙලාගේ ගස්. හංවෙලාගේ ගසුවටත් අතුටිගදධාන ුට යසට දළු වෙල්ලයි නො ඇදිලා දැක නැද. ඒ වගේ තමයි පව්කර කර. මේ පෝන් නොලට ඇබ්බැහි වෙලා කටවාචාලකමින්. අම්මාටද බොරු කියමින් තාත්තාටද බොරු කියමින්. නොඒක රහස්ය කරම පාපකරමින් සත්තුයින්ට පුළුවන්. ඔවුන්ද කල්්‍යාන මිත ඇසුරට වැටනු. දර මේ සරවණය කළොත් සෑය බෝධයෙන් වැඳ වැඳ පින් පුරාගෙන හිත කුසලිට ගත්තෝ ඔවුන් නොසිත විදිහයට කුසල් ලඋපදිනවා ඒව සිදුවිය හැකි දේවල් ඒ දෙවනිඥාණය අතී ත අනාගත කර්ම විපාක ඒ ආකාරයෙන්ම විපාගතින තැන්වසින් හීතුවසියෙන් දකිනාවූ මගේ බුදුරජාණන් වහන්සේට ඥානයක් ඇදද. ඒ කර්ම විපාක දකින ඥානයට නමස්කාරවවා. ඒ දෙවනි ඥානය ඔය පින්වත්න සීමිත වචන ටිකින් විස්තර කළි එක ඥානයක් රැයක් පුරා විස්තර කරන්න පුළවා. ගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ කියන්න වී අහාස වගේ කෙලවරක් නෑ. ඉවර කරන්න බෑ කියලා. ඉවර කරන්න බෑ. එච්චර බුදුගහුණ එච්චර බුදුගුණ. ඊට පස්සේ තියනවා ඊළඟ ඥානී තමයි සෝහි බග ඒ අපගේ භාන්ගිතන් වන්සේ සබ්බත්ධ ගාමිනින් පටිපදන් යථ බූතම් පජානාති පින්වත්නී සියලු පති මේ ප්‍රතිපදාව මේ ප්‍රතිපද්ධාවේ මේ විදිහට යනවා. කියෙල්ල ඒ සත්වයක් යන විදිහ ප්‍රතිපදා මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දක්කිනවා. පින්වත්නී එකක උපත්කරා යන පිනක් කරනකුට හැන්ගෙන පිනට පස්ස ගහන ඊළන්න ඕන තරම් පවුකරලා හැගී හැගින්න ඒවැනි උ සැඟවන්නු කරමේති සත්තුයා මැරුුණට පස්සේ හැකිල්ලෙන සත්තු අතර උපදිනෝ. කන්ට පවකරණය මාල් වලට ආසාාවෙන් මාල්ලු බාටවා දඩමස් වලට ආසාාවෙන් දඩ්ඩයන් කරනවා ඊළඟට කෑම කණ්ඩ ආසාාවෙන් ගෙදරින් හෝරකං කරනවා කෑමට ආසාවිෙන් පව්කරණය අසූච ගන සත්තුව අතර පදිනු. ගොඩා දන් දෙනවා නමුත් දුස්සීලයි කෑම ගොඩාන්තියන සත්තු අතර උපදනවා කෑම ගොඩත් තියෙන ගොඩා කදකාලෙ දන්දෙනවනේ හැබැයි දුස්සීලයි. සිල් රකින්නේෑ. එනිසා දො මන්දන්න හරියට සැපවිඳන බල්ල බිහි වෙලා තියනම් පිටරට. මා දුටුව අන්දිනක් පුංචි කොල්ලෙ චූටි බබක්. අපි නන් දෙෙකුත් වඩා ගණ්ඩා සහිතෙන තරා. පොඩියකාට පොඩ්ඩක් ඇවිදිඉන්න පුළුවන්. හතරස් කොටුට පටියත්දාල පිටිපස්සෙන් පුළුවන් කොක් අක් හන්න ඔස්ටේලියයාය දැක්කේ. කොක්කක් ගහල පොඩියකා මේ මැදෙන යන වැඩියෙන් ගියොත් අදි නව විටි පස්සට අම්මා. කොල්ලා ඒ විදිහයට ඇදගෙන යද්දී බල්ලා උඩුක් වී වඩාගෙන ගියා ඇ. එදර මිනිහට බයිවා බල්ලා කියලා බල්ලාට කිනව පැටියා කියලා එතර මිනිහන් හිතෙනවා මීට් වැඩි හොඳයි බල්ලෙක්කුුණ අනංක කියල එදකට අපි ඒ කතාව වි දකිනවම සංකා ඒ බල්ලාට එවැනිූ සැපක් ලැබුණේ මක් නිසාද කියල දන්න නමුත් ශාස්ත්‍ර වනාන්සේ දැක්ක ප්‍රතිපදාවක් ඒකට හේතුව තමයි මිනිස්සු දන් දෙෙනවා සිල්රකින්නේ සැපසම්පත්තියන සත්තුව අත්තර උපදිනෝ මාන්‍යයෙන්ඉ වන්ඳුරුවන්තර උප දිනෝ අතිමානය වා සුන්න කිව අතර උපදිනවා හරි බුදුම සසර කර්ම විපාක ප්‍රතිබදාව බුදුරජණස දැක්ක මේ පාරය මේ මනුෂ්‍යය මේ විදිහෙට යනවානම් මේ විදිරි ගියවන්නම් මේ ක අපපහයෙන් තමයි අතර වෙන්නේ කියල දකිනවා. හරියට ගිනියංගුරු අලකට තියෙන පාරි කිසි භයක්ෂකන්නතු යනවා ඔහේ යනවා යිභාගත්තයේ එතුකට නුව තින පුරු සිද්ද නව මේක යන විදි ගිය අංගුුවට වෙනවාමයි. ඒවාගේ තමයි විංවත් පවු කරගෙනයයාට බුදුරජන් වන්සට තේරෙනවා මේ මේ විදදිහයට කරලොත් මෙහැ වෙනවා කියෝ. හැබැයි ංගන්න පහර වෙනස් කරගතත් ඔයි ප්‍රශ්නය වෙන්න. බුදුරජාණන් වහන්සේ දෙක්කා. පින්ත් මහනන තතාගතෙන් හසි දකිනවා මාවතක කෙනෙක් කියනවා ඒ මාවතය ඉවරවෙනි අසූචි වලකින්. තුළු විභාගතයම මෙලෝසිියක් නැතුව මනුෂ්‍යය මේ කියනකට නුව නැති පුරුෂෙක් කල්පනක් නො මේකයි යන්න විදි අසූච වල වැටන ොමයි. ඒ වගේ තමයි මේ කරන කර්මත් එක පේ නවා මෙයා මැරුුණට පස්සේ උපදනවා. තිරිසන් ලෝකයේ. තිරිසං හිතා කදගත්තොත් කයි විිඳල මරණමත්. ඊළඟ උපත මේ ජීවිතයේදීම හැදෙනවා බෞපච්චය ජාති උපත සකස්ව වී තියෙන්නේ. තිරිසං හිත්වලින් ඉන්ට එපා. මිනිස්සූද කනවා සත්වූද කනවා මිනිස්සූද නිදාගන්නවා සත්තුන්ද නිදාගන්නවා මිනිස්සුන්ද වරිග්‍යා බෝකන්නවා සත්වයාද වර්ග්‍ය බෝකවා ඔච්චරක් විතරයි නම්. උසලයක් වැඩිල්ලක් නැත්තං ඒ මිනිස්සුන්ගේද තිරිසනුන්ගේීද වෙනසක් නැත ඒ ප්‍රතිපදාවත් තිරිසන් ලෝකයෙන් ඉවරවෙයි. පේගත් මහන්ඩි මා දකින්නවා කෙනෙක් ොන්න මාවත කියනවා යනකුට බඩගින්නෙන් පිපහසින් යන්නේ මෙයා යන විභාගත්තවහි යනවා යනකුට කොලාන්තු නැති නිකාන් අතුටිකක් විතරත් තියෙන ගහක් දකිනවා. ට ගියුතුව ගහ අයට විතර යන්න පුලුවන්නි එක හිතෙනවා ඒවගේ තමයි සමහරයමරිල ප්‍රේතුලූ කියනවා දකිනවා මී ඉන්න විදිහට පස්සකාල බුදුරජාද දකින ඇතනම් ප්‍රේතුල කිපදිලාඒ ප්‍රතිබදාව දැක්කා ඉඩමටම නං ආසකලේ ගාස්කෝලන් නං ගනන් කරකරන්නේ මේ කණු නම් ගනන් කර කරඉන්නේ කයි බිඳිලා එන්නවා අපි දැන් අපේ ස්වාවින් දන්සනව මට කිව්ව මේ ගමක මනුස්‍ය ගැඟට ප්‍රීතිය කැවිල යන්නෙව නැල්ලු කියනවලු මේ මූුණ මේ කප්කර පන් කියෙ එකන මොකක්දර කියන පිටි ගාපන් කියලම නොරි කියල තියෙන්. ඇස් දෙක පාට කරලා මේක් කරන කල් ප්‍රීතය යගින් ගිල්ල නෑ මේකක් ප්‍රීතය. ඇයි ඒ කහි ලෝකයේ ඉරවස ඔය වගේ තව ගොඩා පවිස්තර. කිව්වට පිගන්න ඇතිනනි සවිටිකක් කිවී. පිළිගන්න සාමාන්‍ය මනුෂය ඇති විෂේ නෑ හිතන් නෑකින් වෙයි කියලා. කාම ප්‍රේතු ලෝකවල වැටින විස්තර පිළිගන්නෑ. දමුත් සිද්ධ වෙන. න් ඉවරයි මේ ලෝක ඉතින් ගොඩාක් දරුවන් ආහාසාාවෙන් ඉන්නවා අතෑර ගඩ බෑ බිරිද ටආසාවිෙන් ඉන්නවා අතෑර ගණඩ බෑ අ කෑදරකම ලෝබකමින් තුරුසුනාවෙන් එන්න අතෑරගණඩ බෑ එක්කොම් ප්‍රේතයන් වෙන ප්‍රතිපදාව එපාරගියොත්තඒ පාරට වෙට පාර වෙනස් කරගත්තොත් පුළුවන් බුදුරජාන් වහන්ේ වෙනස් කරගන්න බැරි මාවතක් ගැන කිවෙන ඒ මාවතේම ගියොත් ඒට කෙනෙක් දකිනවා ොඳදට ගස් කොලන් යන මාවතක යනවා. ගිහිල්ල කල්පනා කරනවා අනුවනැති පුරුෂය මේ මනුසයන මේ ඩගින්නින් පිපසසිෙන් යන්නේ කොල්ල තියෙන හොඳ හිවනතියන ගහත් යන මට වත්තුර පිපාස සංසින්දන්නේන්නේෑ ගහයට ටිකක් ඉදී. කියල කෙලිස් ගින්නෙන් දෙවි දෙවී ආසාමල් පොදිිමැඳගෙන මිනිස්සු මනුසු ලෝකහිපදවා. යන් සැනසිල් ලත් තියනවා නෞත්ත හුට වීමමුක්තියයක් නෑ. ැනව මාලි ගහවක් තියනවා ඒ මාලිගාව ඔන්ට ඇඳ පුටු මේස තියනෙනවා බඩගින්නෙන් පිපාසිෙන් යන්නේ නුව නැති පුරුසික්දක්කිනවා මේ පාරීගියතයව මාලිගවටට සැපෙන් ඉන්න පුලන් හැබයි බඩින්න පාසසි සංසිඳ න්නෑ. හැබැයි දැනතිල්ලි ඉන්න පුලුවන් මාලිගාව ඒ වගේ තමයි දිවියලෝකි. යංකිසි කෙනෙක් ප්‍රතිපදා වේදනවා එයාගෙන දකින අම්බුදුරජාණන් වහන්සේ මොහු මෙසේ යනකොට. ඒ උපමාවකින් කියෙන සීතල දිය තියෙන වැල්ලක් තියෙන ගස් කොලන්තියන සර පොකුණනක් තියෙන ඒ පොකුණටයිපාරයෙන් ඔහු ගිහිල්ල ඒ පොකුුණෙන් පැම්බීල බඩ ගින්න පිපාසනිවාගෙන සොඳුරුසේ වැල්ලේ ගිමන් අරෙනවා. මඟපල් ලබන ප්‍රතිපදාව ඒ වගේ. බුදුරජාන් වන් සිට පේනවා පාර. එයා යන විදිහ පේනවා. බුදුරජාණන් වහන්සේක දන්නේ. එක වෙන කාඩවත් නෑ. එක හාමුදුර නව හිටය හරි දක්ෂයි. හොඳට සමාධියත් හැදෙනවා ඒවගගේ භාවනාවත් හොඳට වැඩෙනවා. එය හාමතුරු සංගයට බණ කිව්වා. එත නිති මට මතකෙට කච්ඡාන මහරත්තන්න ංශ ින්න්ඩෝන කච්චාන මරතන දව බැලව නි හාතුු ටි දග සිවර වන පේ. සංගේ මැද කිව සමහර භික්ෂුන් ඉන්නවා විචිත්‍ර ලෙස දහම් දෙසනවා. සමාධියද වැඩෙනවා නමුත් ඔහු උපසු කලෙක සිවර අරින්ට පව පුළුවන් කියලා වියන්ගෙන් කිව්වා. ඇත්තරම ටික දවසක් යුට සිවර එරයන. ඊඩවාස අතනට වාමුදුර නමක් බුදුරජාණන්සි දුවගෙන ගිලෙකෝ ස්වාමිණී භාග්‍යතුන්ාන්සේ අද දවසක් අන්න අර භික්ෂ. මේ බණ කියනකොට ච්ාන මාහරත්තන් වහන්සිේ මෙහිම කිව්වා කච්ඡාණයන් වහන්සේ ඇත්තරමක උුණාන කිව බුදුරජාන්සේ වදාල පින්වත් භික්ුව තවට්ටි දවසින් ආය මනව වෙනවාකිවෝ ඒක දෙක්ක බුදුරජාන් වහන්සේ. ඇත්තරම ටික ගේල මහිත කසාදයක් බැන්ඳ ගෑනුගේ විප්‍රකාර දෙැකලම ආය මාහනු ඉන්දාව. ඒ වකී ඉඒ නිසා මෙයා යන පාර්ග නම් මෙතන ඉවර වෙන්නේ කච්ඡාන මහරහතන් වහන්සේ ගිදජකූටම් බහිනකොට වඋහන්සේ රංකදක්වගේ. වස්සකාර අමාත්‍යය මඟදීඉදලා දැකල්ලා ඉරිසි අවක්කාව. ඔ වස්සකාර හරි මාන්නක්කාරයි. වස්සකාර කටවාචාලයිනෙ කිව්ව කවු දරවඳරුවගේ කිව් මංකිව අර වචනී ගියෝත් තිවරයි කියලා ආර්ය තුනරුවන් විසසිහි වචන ගියවත් තිවර ුදුර ජනාසිද දිවිසිදුට වේලුවනේද දිව්‍යශ්‍රවනයට හවුනා පෙන්වාත් මහණනී වස්සකාර අමාත්‍යයා ගිජ්ජකූටෙන් බහින කච්ඡාන භික්‍ෂුව දෙකලා වඳුරායයි වචනයක් එවා. කච්ඡාන භික්ෂූගේ සිරිපාලඟ සමාවගත්ත එනැත්තන් හු වඳුරෙක් කළ උපදිනවා වේලුවනයකෙව්. අර එක වචනයෙන් හැදුන පාර. ඊ එත නිටමෙනක් ගිහිල් ලකිව වස වස්සකාාරකව එහම සමාවගන්න එහෙම අපිමුණට කිව්ෑ? තින් බුදුරජාන්සක හපුදේ දිීර වෙනවනන් උඹල හදාපල්ලක්වා වේලුවනේ අම්ඹ මට කණ්ඩ මාන්නක්කාරකමට ඇත්තටම වේලුවන අබ හැදවා ඇර ඇමතුමක් නියෝගෙන් මිනිසු ගිල් හැදවා මරණම් මත්තී වඳුරෙක් වෙලායිපදුනා වේලුවන ට ගිල වස්සකාරකට කොයි ලෝකින් හරියට වඳදුරු පෙටයනවා. වස්සකාර බුදුරජාණන්සි ධන බෙද්පු ගෙන. ුදුරජන් ති කතා භා කරපුගෙනෙකු වස්සකාර නමුත් රහතන් වහන්සේ නමකට එක වචනයක් කියලා. ඒ ආර්ය උපවාද ආව අරධාන ඉක්මවා. ආර්ය උපවාද නං කරගන්ටිපා. දහම කියා දෙන සත්පුරුසයන්ට ගරහණඩ නං එපා. රහතුන්ගේ නං විහිළුවට නං ගණඩිපා ඒ කර්මයනවා. මනුස්සය තුළ කරම විභාග කොහොමද වෙන්නේ කියල දන්නේ. බුදුරජාණන් වහන්සේ. පින්වත්නකින් ගැලවින්ට සිංහල ජානතය උපන් ඔබට විතරයි අවස්ථාව ලැබු නිසුළු පිරිසකට මක් නිසා දෙයක්. බුදුරජාණහන්සගේ සිරසය ලස්සනයි කියලා. ඇමෙරිකාේ මිනිස්සු සිරස විතර කරගෙන මේස කුල් හර තියල උඩින් වීදුරු අදදා ඒකුට කු තියගෙන නවා. ගින්දර වනාහි පිච්චෙනවද නැද්ද කියලා දැනගත්තා නැතුවත් අතධානකෙනා පිච්චෙනවා. එලෙස. සුදු ජාතිකයෝ වනහි බොහෝ කාලයක් නිරී දුක්කිනින්ට කර්ම සඟස් කරගන්නවා. කරන්න දෙයන්නේ. කරන්න දෙයන්නේ. මෙච්චර භයානක සසරක් තියෙන නිසා තමයි මේ සසරෙන් නිදහස් වෙන්ඩි කියල බුදුරජන් වන්සු වදාළෙ. සසර භයාන, කොච්චර භයානකයිදිගෙනවනං මහාබෝධි සන්තුයෝ එක්තරා ජීවිතයක වැඩි ඕන්නෑ. කශ්ප බුද්ධසාාසනී ජෝතිපාල මානව කැවෙලා ඉපදිලා බුදුරජාණන් සිට හිස මුදු ශ්‍රමණයෝ දකින්දියන්ත කැමති නැ කි්වා. මිලින්ද රජුරු අනු නංග සින මහරත්තන්සක බෝධිත්්‍යයක වෙලා බුදුගෙනෙකුට ඇඒ හෙමචනයක් කිවේ. කියනව රජතු වනී ඔන්න බලන්ටිකොස් සසර. ඒ මහා බෝධි සත්්‍යය පපුදුනා කිව්වා මහා මාන්නක්කාර බමුණු පවුලක. බමුණුව කතාකරන්න නේවි දිරිකිවා. මාන්‍ය නිසා බුදුගෙනෙකි නම කියනකොට මර බමුණු පරම්පරෙන් ආපු වචනටික ගියාකව ඉසරහට. රජතු අමුරතයක් වනත් විසකට දැම්මට පසේ අමුෘතය නැති වෙනවාකෙවෝ. රජතුමන මහා ගින්නා කැවිලීග නනකුට වතුර වලින් මහා ගින්න නිවන්න වැැකිවා ඒ වගේ උපන්න තැනානුව ගොඩා පින් ඇටයනවකව බෝධිහත්වයන්ගේ පවයක වුණනාගෙවෝ. ඒ නිසා පිහිටිස් ්‍රද්ධාවක් නැතුව කරන දම්පින්කංවලින් හරි සුද්ධන්ගේ චීනය හරිපදනොත් චීනය උපන් සමහර ගෑනු රෑට කෑමට ගන්නේ බඩට උපන් දරුවා බඩින් ඉලියට ඇරන් තම්බල කනවා. උපන් තැන්වානුව සද්ධවෙෙන් නෑ. සෝතා පන්න කෙනගේ තමයි ස්ථීරවම සද්ධාව ජීවිතෙන් ජීවිතයති යන්නේ. දැන් මෙහෙමයින්ට පුළුවන් පවු්කරන පවුල ඉපදුනොත් මාළුකාරෙක්ගි ගෙදර ඉපදුනොත් ඒ දරුවට මාළුවල්ලන්ට සිද්ධ වෙනවා. පුංචි කාලෙඳල දැල අතර දෙන්නේ කොක්ක අතට දෙන්නේ. දැන්තියෙන රැකවරණේ මෙසෑය බෝධී වඳින්න පින් ජීවිතෙන් ජීතය ඊ කියක හිතන් දෙපා. ආය ආයමත් මේ සංසාරයට වැටිනක මහත් බයන්නකයි. මේ විදිර කළුත් මේ විදිහට ජීවිතයක් කරා යනවා කියෙනෙක දන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත් මහන්න සක්විති රජ්ජුරූ පින්බලි මිනිස්සුන්ට යහපත කියලා දෙන පිම් බලින් තවතිසාාව උපදිලා මරණෙම් මත්තේ සතරා අපයිට වැටිට බොලුවන් කෙවා. ඒත් හිංගාකකා යන මනුස්්‍යෙක් වුණත්. මේ තුනරුවන්ට පැහැදිලා ආරය සීලී පිහිටලක් දෙවුලු උපදිනව කිවවා ඔහු මරණින්මත්ත සතරාපාට වැටින්න ැකිවෝ. එනිසා පංවතනී හිංගාකකා ගියක්කමන්නේය බුදුරජාණන් වන්ස ගැන පැහැදිීම හදවතී තියෙනවනම්. ධරමී ගැන පැහැදිීම හදවතය තියෙනවන. මේ ලෝකෙ විංවත්න අපේ සමහර ප්‍රශ්න තින විශ්ඳෙන් නැතිීවා. සඳෙන් නැති ප්‍රශ්න තියෙනවා ගෙවාල්ල දරුවන්ගේ මනුත්්‍යයාගේ බිරින්දගේ. ඒ හැමෙක්කර මි ප්‍රතිකර්මත් කරලනම් ඒ විසඳෙන් නිර්ණැත්තන් අවසාන එක විසඳදුමත්වය නවා. නාරද මහරතන් වන්ස කැන රජකිනු රජතුමලි සිිත්තට සෝකයක් සන්තාපයක් පීඩාවක්කාවුත් පළවි නිවින්ට මෙහිමී තන්ඩ කිවවා මම එල්ඟෙන මෝ නෙල්ලගෙන පීඩාවෙන් හිටියොත් සතුරු සතුටු වෙනවා. මම සතුරෝ සතුරු කරන්නන්නේෑ කෙල්ලා සතුටින්ෙන්න්න කිවවා. එහෙමත් බැරිනම් මෙෙම හිතන්න කිවා මං මූන් එල්ලඟ හිටියෝ හිටියම මට ආදරය කරන අය අනේ මෙයා දුකින් කියල යාල දුක්කෙනවා. තමන්ට ආදරී කරනයට දුක් දෙන්නෑ කියලා සතුටින් එන්නකිවා. එහෙමත් බැරිනම් යන්කිසි පිරිතකින් සජ්්‍යායනාවකින් සාකච්ඡාවකින් පුද පූජාවකින් දාානයකින් දුක නැති වෙනවනා ඒවිදිට පුද් පූජා සත්කාර පිරි සජ්ජයන දාන කර ඉඩිකෝ දුක් ැතිවෙන කල් පිඩාව නැතිවෙන කල්. රජතුමනී ඒ විදිහටත් දුක් නැතිවෙන්න නැතිවෙන්නේ නැත්තං අවසානයට මේක හිතන්න කිවවා කම්මන් දල්නං කින්ති කරෝමිධානේ කරම දැඩියූ කල මාකුමක් කරන්නද. ඔන්න අවසාන විසඳම සමාර ප්‍රශ්නවලදී මේස හැරජාන් වහන්සේ ළඟ කෙල්ල හිඳෙන කල් පිරිච්චියය කිය කියපු පින්වතුම් ඇති මෙතන සමහර ප්‍රශ්න විසඳන්නේ මගේ බුදුරජාන් වහන්සේ ජියෝමානෝ මේ සෑරජන් වහන්සේ සේ අප දෙස බලාග හිටියයන ඒක විඳින්ට තමන් කරපු කරමි බුදුරජාන්සි දකිනවා. එදකරට ප විසඳෙන් ඇති ප්‍රශ්නවලද හිතා හදාගන්නඩ කරමී දෙඩී ම මොකක් කරන්නද කියලා. එතකුටත් එඒහි හිත සංසින් දෙන කියනවා අනේ ප්‍රශ්න වලට විසඳන් ැතියට සොඳරු වශ්‍රැසිලි බනපදයක් ඒක. කම්මන් දල්ලන් කින්තිකරෝම ධනේ කරම දැඩියවූ කල මාදැන් කුමක් කරන්ටද. ඉවසන්ටයි කාරණාව. අ්ඩා අඩාහරි දුක්විඳවිඳහරි මගේ බුදුරජාන්සේ ගැන පැහැදීමෙන් හිටියොත්. සෑයේ වදවැද බෝධී වැදවැද පිරිත් කියා ප්‍රශ්න විසඳන්න ඇතිකුට ආයෙත් විසික කරපු වෙලාපත්කඩිගන්නවා. ආයේත් දේවල් වල දවාලවල් වල ටෙලිපෝන් නම්ඹබරට කාායවයා ගන්නවා. ආයෙත් ඒ තැන්වලට යනවා. ආයෙත් සරණ නැති කරගෙන ආහිෙත් කරුම විභාග ලෝකට වෙටෙනෝ. මේ මනුෂ්‍රයක් පාර වරද්දගන්න හැටි හරියට යන හැටි බුදුරජන් අසි දකිනවා. බුදුරජාන් වහන්ේ මාවත හරියට කිව්වා පාර වරද්දගත්තුොත් කරන්න දෙ යන්න. ස්වාමී භාග්‍යතුන්න්න ඔබහන්ස කී විදිරම යක්ොම නිවදකිනවද. බ්‍රහක්්මණික් ඇහවා බුදුරජන්වන්ස වදාලාම් පින්වත් බ්‍රහක්්මණයෝකුර මෙහිම උදහරණයක් කියන්න ඔබ මඟදේට එන්ට පාර දන්නවා ද මඟ දීන්දල සැවැත්නූරට ස්වාමිනි ම හොඳට දන්නවා. ඔබ පාර හරියට කියනවා ඇතුරට කෙනෙක් ඇවිල්ල පාර අතර මඟදි වෙන කොහිටහරි හෙරෙනවා පාර වද ගන්නෙට ොහහි පිද කියෙලහවා අනි නෑස්මිනිි. ඒවාගේ මම හරියට පාර කියනවා කිව්වා. මම හරියට පාරගනවා පාර අනිත්තයි වරද ගන්නවා. ඒකට මම වග කියන්න කෝ. තතාගතයන් වහන්සේ වනාහි මක්ගක්කායි මාර්ගයේ කියන කෙනා. මගග දස්සාවී මාර්ගයේ දන්න කෙනා. ඒ නිසා මෙහෙමකොළු තපායට යයි මෙහෙමකොළො ප්‍රේතලෝකෙට යයි මෙහෙම කොළොත් මෙහෙම යැයි එහෙම කියලා ඔන්න ඔය දහමට ඔය සරණ ඔය සබබත්ධ ගාමිෙන්න්නේ පටිපදාව හොඳට සරණ ගිය කෙනෙක් මටමො ගෙවුණ. ඒ වනාහි මාගේ ආචාරයන් වහන්සේ උාහන්සේ ධර්මය මේකයි විනේ මේකයි කියල කියල දෙෙන ඔබික්ෂුන්ද හැබැයි වරද දගන්තොත් එහි විපාක ඔබ කරාම එෙනවා ගෝලයෝ කරපන්නගෙන නෑ අපේ ලොක ස්වන් වහන්සේ. මාර්ගය බුදුෙනෙක්ගේ ධර්මය ඇසුරි මාර්ගය පෙන්නල දෙනවා ගෝලයෝ කරගාගෙන නෑ හරි පුදුමයි ධර්ම මේ කියල දෙවා කකුසලෙක් වැලකෙන්ට කියල දෙෙනවා වැලකෙන් නැත්තන් කරන්න දෙන්නේෑ. ඒකයි. එනිසා අපේ ජීවිතයටත් ගලපගත්තොත් සමහරයින්න අනිත් අයි ධර්මට ගණ්ඩ මේ පුළුවන් තරම් පනාදිනවා. අනි අරයි ධර්මට න්න නැ එක ලටිපස් අවසාන එෙහහි යනවා. ඔහුමිහි වුණ ආර්‍යයක එක කෙල්ලික්කාව මේ හාන්දුරුන්ගෙන් උපදෙස්කන්ඩ හාන්දුරනේ මට මහනෙන්න්න ඕන මෙහෙමයි කියලා. ඉතින් හැමදා මෙවා උපදෙස්කණ්ඩ. ඒ ද ගන්න අවසානය ගෙලවුනය රහාන්දුර සිවර අරවගෙන ගියා. ඕනාවට වැඩී ප්‍රශ්නවට අත දැමීමින් සමහර ප්‍රශ්න අපි හිතන් නැති විදිරු උඩුදුවනවා. එනිසා ශාස්තරුන් වන්සේග මේ ප්‍රතිපද්ඥානට පහදිින්ඩවන එක එක්කෙන යන පාරවල් තියනවා. ඒනිසා සියලු උපත්රා යෑම පිළිබඳව ඥානයයක් ඇද මේ විදිරිගවරොත් මේ විදිරයට ඉපදෙනවා කියලා බිත්තරයක් අන්සේවෙෙන්න්න පුළුවන් සමහර උපදින බිතරයක් සි. දෙන් අපි දැකල තියනව සමහර වෙලාවට ඔය වලිකුකුල්ලෝ ඔය වගේ සත්තු චූටි පෙටවතින් බිත්තරයාහස උපදදිනවා සද්ධයක් එනකුට අර තටුවාසේ මේ ගහගන්නවා පැට්ටුටික තව ළඟට සතේකව තරක කු ගල ගිලෙන්ට පට්ුටි බීම. සතුරාට ගොදුරු වෙනවා. ඉනට බිත්තරසේ උපදිනව හරපයෝ කනවා. තලගෝයිකානවා කබර ගොයි කනවා කොච්ච රණතුරද බිත්තරයක් අහන්ස ඉපදීම. මවකුස්ස උප දිනවාව එෙත් පරිසරවල උපදිනෝ ඕපාතික උපදනවා ඕපාතික කියන්නේ ප්‍රේතෙක් නම් මේ මැරුුණ මෙහෙන්න ඇඟ කුණුවච්ච පරේතෙක්ල උපදිනවා එපාගියන්නද බෙහෙත් ගණ්ඩද සැත්කන් කරන්නද ඕබ පාධිකවැන. අපි ඉපදුනාට පසේ අම්ම දන්න නාවන්නවා මේ තියෙන මුණ ඇගිල්ලෙන් තද කරන නහ ඇෑදෑද කනෑඇදෑද අම්මල මූුණන අදනව කියර මොක කරිකක් කරනවා ප්‍රීති වුණාට පස් කනාදින්නද කර්මාණ රූපයේ ප්‍රතිපධාවන් යට හැදුනේ තමන් යන පාරිෙන් වැටින තැන්ට වැටයි වග කියන්නේ කවුරු සබබත් ගාමිනී පටිපදානන් වූ මාගේ බුදුරජාණන් වහන්සගේ දස බල ඥානට නමස්කාරවේවා. ඒවා බුදුරජාන් වහන්සේ දකිනවා පින්ගත්න්නේ. ඒළංඟ බුදුරජාණන් වහන්සේගේ ඊළඟඥාන බලයේ තමයි. අනේක දාතු නානාධාතු ලෝකං යථබහතම් පජානාන්ති. එක් අනේක දහතු නොයෙක් ස්වභාවිංයතු විධාකාර ස්වභාවිංඥතු මේ ලෝක දහතුූ ගැන බුදුරජාණන් වහන් සිද්ධන්නවා. බුදුරජාණන් වන්සේ වදාලා පින්වත් මහලනි චපස්සායතනිික දුගතිය කිය ලෝක ඇතියෙනවා. චපස්සා ඇතනික දුගතිය කියන්නේ. ඉන්ද්‍රියන් හයම්ම දුකමයි උපදවන්න. අවුරුදු කෝටි ගානක් ඒ නිරේඉන්නව අවුරුදු කෝටි ගානකට හිතට සන්තෝසයන රූපයත් පේන. සදධයක් ඇහෙ නෑ. සතුට උපදිෙන. බය ඇැතිගැනීින් උපදින රූප සබ්ද ගන්ද රසමයි උපදින්නේ. ඕ අපායගැන අහපු නැති මිනිස්සු ගෙදර මනුසය කවුරුහරි කෑ ගැහවන්. අනේ මෙහිම අපායක ඉන්න කනක් ඇැහිල ඉන්න නෑ කියල කෑගහනෝ. නමුත් ඔවුන්ට දගේේම් පිට වුණාට පසේ සැසිල්ලත්තියෙනවා. නිරේ උපදුනාට පසේ මුොහොතක සැනසිල්ලන්නෑ. අපිට ගොඩා ප්‍රශ්නතිබිලත් නිදි පෙතිබීලහරි නිදාගන්න පුළුවන්. දුගතය පුදනු නිරේපදනොත් නිදි පිති බීලවත්. නින්දක් කියන එක ඔහුන්ගේ ලෝකිටෙනෑ. නිරේ අවුදු කෝටියයක් හිටිය කියන්නේ අවුරුදු කෝටිය එක නින්දක් නෑ. නමුත් මේ ලෝකෙ දහදුක් විඳර මිනිස්සුත් පැයත් දෙකක් හරිබුදිය ගන්නවා. ඒ නිසා මීට වැඩි හොඳයි අපාය කියලා පෞකාර වච්චන කියන්ට එපා. තමන් විඳවන දේවල්වලට තමන් විඳවන කර්ම විඳවන්දි ආයෙත් කර්ම රැස්කරගණ්ඩිපා. පින්වත්නි අපාහය කියන්නේ දුගෙතියක්. එක ලෝක දහතුවක් ප්‍රහිත ලෝක තිරිසන් ලෝකෙ දුගතිය ඒවට ප්‍රසංසා කරන්ට එපා රාගේ හිතේ තියන්ට පුුවන් රාගෙට ප්‍රසංසාකරන්ට එපා දේෂ හිතට තියන්ඩ පුළන්ගේ දවේ සිට ප්‍රසංසාකරට එපා අම්ම ලගෙන් හරිට කියන මීට වැඩි හොඳයි අපා එබන් කියලා. මේන්නේ මොතකට හිතන්න්න රාගේ කියනේ කංසු මාත්‍රයක් අපේ හිතේ තිබෙන නැත්තම් අපි කොච්චර සිල්ලුවත් අයිදදන් රාගේ අපි හිතේ නැත්තං කොච්චර සිල්වත්ද අපිට තරහෙන් නැත්තං අපි රැවටෙන් නත්තම් අපි කොච්චර උතුන්ද මේ හද මදල එහෙව රාගදේශු මොහ විසින් අපි පෙල්ලදානවා මේ වගේ කෙලස් වලින් පීඩාම දින ෝතීරම්. එ නි බුදුරජාණ වන්ේ හැම ලෝකයක්ම දැකලා තමයි දේශනා කළේ පින්වත් මහනන මේ කුසල් දහන් වඩන් අකුසල් ප්‍රහණය කරගන්නඩට සසරියය යම භයන්නකයි කියල. මේ ලෝකෙට වැඩි අර ලෝකෙ හොඳයි කෙක් නෑ මේ ලෝකෙට වැඩ අර ෝකෙ හොඳයි කලෙකක් නෑ ලෝක දහතු දකින ඥානයත්තිේ න බදුරජාන් වහන්සේට. දෙවියන් මරුම් බමුන් සහිත ලෝකයේ ඇස්කන් නා සාතති වැඩ කර විදි බුදුරජාන්ස දන්නවා. ැනගෙන නිකවේ ඇහි රූපයයක් බල රාග පදන්න්නි පාම් නිරියයයි කියලා ඒ මුොහු එෙමැරුුණොත් අතිසම් භයනකයි නමුත් ගිහි අන්ඩද ප්‍රතිපදාවක් ඇත පැවිද්දාටද ප්‍රතිපදාවක් ඇත එනිසක් ගිහයා ගිහි ධර්මීවාසය කරන්න ඕන පවි්දා පැවිදි ධර්මිවාසය කරන්න ඕන ඒක බුදුරජාන් වන්සනි දකින්නේ ගිහියාටකව පන්සිල් රකෙන්ද කියලා ඔ මේ භික්‍ෂුවටිකවා බඹසන රකින්න කියලා ප්‍රතිපදාව දකින්න බුදුරජාණන් වහන්සේ ඒළඟට බුදුරජාණන් වහන් ඒ සබබත් අනේග ධාතු නානාධහතු ලෝක එකක ලෝක දයනු ඇර තියෙන්නේ ඉරු සඳුගෙන් ආලෝකොමත්වන මෙහම චක්ක්‍රයවාට තියෙනවා කිය විස්තර ඉතින් මේ ලෝක දහන්තු සියල්ල දන්න දකින බුදුරජාන් වහන්සේ වදාළේ කොත්තන්න ඉපදුනත් තියෙන්නේ අවිද්‍යාපච්චයා සංකාර සංකාරපච්චය විඤ්ඥානා ස මහිට ඩද මරිිව හොඳයි මීට වැඩියි කොරියාව හොඳයි මීට වැඩි හොඳයි සුද්දුව අතර ඉපදනා නම්බා අම්මෝ මේ ගමේ නම් උපන්තික ඩිපදෙන්ඩිපා කොයි ලෝක ධාතුවත් එක ඉපෙන්වත්නේ. පටිච සම්පාදයක් ක්‍රියාත්ම කරයන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ නානාදහතු ලෝක දකිනයං ඥානයක් ඇද්ද එව තුං්ඥානයට නමස්කාරවීවා. පත් බුදුරජාණන්හන්සේ ඊල්ලඟට තියෙන ජාණ බලයක් තමයි. බුදුරජාණන් වහන්සේ සත්තානන් නානාධ මුත්තිකතං යතා බූතන් පජානාන්ති අර ලෝග ධාතුූල වෙනස්කන් තියෙනවා ඒවාගේ තම මිනිස්සුන්ගිත් වෙනස්කන්තියනවා. ඇයි අර බීජ වැපුරුවට පස්ස සමාරග කටසැරයි සමරයි කටසැරනෑ. සමාරයිට ධර්මයට ඉක්මනටනවා සමාර ඉක්මනට දෙෙනෑ. සමාරයි සරණටනෝ සමාරයි සරණටඉන්නෑ. ඒ නිසා පින්වත්න මේ ඔක්කෝට මත්වල් බැඳගෙන ඔක්කෝම එක විදිහයට යන්ඩ බෑ. මේක හොඳට මතක තියාගන්න ඕන. ඔක්කෝටම යන්න බෑ සපි දැකලතිනව සමාහර තරුණ දරුව අනිත් අගේ ප්‍රශ්න රුවන්ගලි සෑයට එවා. ඕන පිරිකි කිය අනේ මට මහනවිින් ඉ හිතෙන්නේ අනේ රුවන්ලි මාහසයි අනවාසින් කියන පිරිත්වල අනවාසින් මට මහන විඩල බේවා කියලතින් පිරිිකය නු ළඟ කෙල්ලකුත් පරික්කේෙනවා ඉර්වාස නිකං එන්න ගම ගහන ඇයි නංග කියලා. අනි අයේ ගිදර කරදර මේවා. අන ඔකට හොඳයි හරියට පිරික් කියන්න ඕන. හල් වාම න්ස මන ගැන හොඳයි නි අඒ හාදුර කොමදු වන ගැන මේමයික පස්සේ යනු රොෝණ දෙන්න අපට ලැෙනවා. මේ සත්ත්වයක් අතර විවිධත්වයක් තියෙනවා කියන ඥානේ තියෙන් ටෝන ආඊලග එක තමයි. හො උඳම කාාරණාව මේ ගැන සරණට පිහිටී නැත්තං වෙන අරබු දෙයක් කියන්න. අරයාට බෑ ඒ නිසා මටක් බෑ උදහරණයක් කිවොත්. හාවල් හාමුදුරුවසිවුරු වැරියා. මාටත් මහනවිෙන් ඩාස වුනටසිියුරු අරට වීද දන්නේ. ඒ වනහයි අසත් දහවයි. ඒ හාමුදුරුව වෙන කෙනෙක් ඔහුට වෙච්ච ඉරණම මොහුට වීද කියලා කවුද දන්නේ හැම කෙනාට එක ඉරණමත් තියෙනවාද. මට ගෙදර දිම් බඹසර රකින්න බෑ මහනුන්ට පස්සෙත් බැරිවෙේ ගෙදර ජීවිතයමයි මේ කසාවත කියලා හිතපු එකක් තියෙනවාද තම තමන්ගේ බණවරට තැන් දෙන්න ගිහිල්ලා මේ ලෝක සපතියට මේසාර නහි වෙනවා. මේ බුද්ධශහන්සනය අවසාහන කසාාවතත්තා හිම වෙනවා. අක්කම ඇත්තෙන් බැඳල යසට මේ නඩත්තු කරගෙන යන්න පවුල් නැන්්ද තියෙනවනේ ඒවගේ තමයි සහරට මහ ජීවිත. මරලාවට ගුණ ධර්ම අඩුවයි අඩුව නමුත් පැවිදි ජීවිතය වෙලා හදාගැන හොදට මහනකං කරන භික්‍ෂුන් ඉන්නවා. ආහවලා සිවුරු වැරයාාය එනිසා අපිටත් එසේ වෙයිය අහවලා කැලි පෙන්න්නය අපිත්තත් කැලි පණින්ට වීද. එහෙම හිතන්නේ අපිතත් ඒරණම කියන එක අපිටත් පරිිච්ච සම්පාදි කල හිතුවන ඒක වෙනම එකක් නමුත් සක්තුවයන්ගේ වෙනස්කන්තියනවා. එක එකනගේ චරිත වෙනස්. ආවලාගේ පෞද්ජීතයනම් හොඳය. ඔහුටත් අසාද බැන්දාාට පසේ හරි ගියාය මටත් බැන්දාට පසේ හරි යයිය. එයාට විච්චිදේම මෙයාට වෙනවා කෙලෙ එකක් නෑ. ඒ නිසා මේ ලෝකඉදිහා බලබලා මටත් තෝකවෙයි කියලා හිතන්න්න පුළුවන් වයසටයෑම ලෙඩවීම මරණය දුක තමා කරයි කිය හිතොට කමන්නේ ඔයුවාගේ කරණාවදදි හිතන් හොඳ නෑ සත්වයන්ගේ වෙනස්කන්තියනවා. වත පැළ ගොඩාක් තියෙනවා එකම වතුරදානව එක පොහොරදානවා. එක එක ගහින් එන්න එක මල් එක එක ගෙදී. ඒ බීජේට ගුරුමේවා. මේවා දකින්න ඥානයක් බුදුරජාන් අතරිති න සත්වයන්ගේ වෙනස්කන්. ඒක සත්තානන් නාදාධිමුත්තික තංයතා බුත්තම් ප්‍රජානාන්ති. සත්ත්වයන්ගේ නොඒ කාකාරය ජීවිතවල වෙනස්කන් දකින්න. ඥානයක් ඇත්ද මගේ බුදුරජාණන් වහන්සේට ඒ තතාගත බලට නමස්කාරවේවා ඒවාගේම බුදුරජාණන් වහන්සට තියෙනවා පරසත්තා නම් පරපුද්ගලා නං ඉන්දිරිය පරුවෝ පරිියත්තන් යථභූතම් පජානාති මේ අනිත් අයගේ ඉන්දිරිිය ධරම වැඩිල්ල තියෙන හැටි බුදුරජාණන්තට පේවා. මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන හැකිකියාව පේනවා බුදුරජාණන් වහන්සේට අඳුරු ගුහාාවක දිලින පහන්සිලක් වගේ. බුදුරජාන්තට පේනවා. අපිට පේන නිකම් මූුණු ටිකක් අපිට පෙනෙ රූපකායක්. බුදුරජාණ වන්සේ ඉස්සරහට එනකෙනාට බුදුරජාන් වහන්සේට පේෙනවා ඔහුගේ පුුණ්්‍යය සම්පත්තිය. සංසාරය නිවනට කරපුදේ පේනවා. ඉන්ද්‍රිය ධර්ම වැඩිලතතිය හැටි පේනවා. ුදුරජාන්ස දකිනවත් තියුණු ඉන්ද්‍රිය තියන අය තියවුණු ඉන්ද්‍රිය තියනයට බුදුරජන්සේ භාවනාව ගැනම කියල දෙනවා. මධ්‍යස්ත ඉන්ද්‍රිය තිීන අය තියෙනවා ඒ අයට බුදුරජාන් වන්සේ භාවනාව ගැෙනත් තියෙනවා විදර්ශනාව සමන්ත විදර්සන දෙකම කියනවා. බුදුරජාණන් වහන්සට පේනවා ඉද්‍රිය මුළුඳුයි. අපි වගේ අය. අද කාලය අය. ඉන්ද්‍රී උපදි ඇලේසියෙන්. ඒවාගේයට බුදුරජාන් වන්සිේ විධාර්සනාවෙන් කරනු කියනවා ඒවාගේ එක පාරම් භහනාවට අතගහන්ඩ ගියට පසේ අවුල් කරගන්නවා ඔහු ගොඩා ධර්මයවීම සන්ටෝන ඔහු ගොඩාක් සත්පුරු සැසුර ඉගෙන ගණඩ ඕන බුදුරජාණන් වහන්සේ සංගයට වදාලා ජායත භික්කවීම පමාදත ප්‍රමාදවෙන්ට පදදිහාන කරට අන්න ගස්තිනෙන වන්න ගරි ගුහ සෝන්වලට යන්ඩකිව්වා ඒත් උපාලි ස්වාමි අන්සිට වදාලා පවත් උපාලි සංගයා ගැසුරම ඉදකෝ බුදුරජාණන් වහන්සේ දකින්නේ එක එනිසා සත්ත්වයන්ගේ ඉන්ද්‍රීියප මේම පින්වතුන දවස ගනන් විස්තර කරන බුදුගුණ බුදුරජාණන් වන් සිට ඉන්ද්‍රියන්ගේ මෝරා අඩවැඩිගිය බවක් පෙනේ ද සත්ත්වයන්ගේ පුුණ්‍ය සම්පත්වය පෙනේද එවැනිූ ඥානයක් තියෙනවා ඒ උතුන් ඉන්ද්‍රිය පරෝ පරි අත්ත ඥානයට නමස්කාරවයවා සාසාදු ඊළඟට අපි සරණකිය මේ උතුන් සෑරජාණ වන්සගේ ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලාගේ වැඩසිටි ඒ බුදුරජාන් වන්සගේ බුදු සිරුර දරාගත් ඒ සම්බුදුරජාණන් වන්සට ඥානයක් තියෙනවා ජාන විප. විමෝක්ක සමාධී සමාපත්ති නං සංකිලේ සං වෝධහානං උට්හානං යථභූතන් පජානාති. දිහාන විමෝක්ෂ සමාධී සමාපත්ති කෙලෙසෙන හැටි පිරිසිුදු කරගන්න හැටි ඒ වගගේ නැගෙ හිටන හැටි ඒ විදිහයටම දන්නවා. දිහාන විසේ භාවනා විසේ දන්නේ බුදුරජාන් වහන්සේ. මේ භාවනා කරකට මෙහම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙන කියීන එක බුදුරජාණන් වහන්සේ වධරපු දෙේ. ඒනිසා බුදුරජාණ වහන්සේ වදාළ ඥානී ගැන සද්ධාවත් තිබ බනං ඔය දිහාන වැඩනකට බඩ යනවකිල ඔය බඩ යන බවනාවක් කියන්නේ. ඒවා කියාගන ගිය මේ බුදුරජාණන් වන්සගේ දිහාන විසේ සරණ ගී නෑ බුදුරජාණ වන්සේ භාවනාව ගැන කිවවේ උ නන්සේ භාවනාව වැඩින හිැට දන්නේ. දිහාන ගෙන දන්නේ සමාපත්ති ගැ දන්නේ එනිසා අපප යම කිවත් එ එක බුද්ධ දේශනාවට ගල පන්් පුුවන් න්න ඕ ුද්ධදේශාවගේ උපටාගත්ත දෙයක් වන්න ඕන. ඒකයි එනිසා ධ්‍යාන සමාධී සමාපත්ති කියන එක තම තමන්ට ඕන විදිටනිවේ බුදුරජාණන් වහන්සේ ගෙන දන්නේ බුද්දුරජාණන්හන්සගේ බුද්ධ වචනයක් ඇසුරින් බව නොයා ගන්න ඕන. ඒ නිසා සමාධී සමාපත්ති ගැෙන දකින්න අහු බුදුරජාණන් වන්සික යම් දිහානඥානයක් ඇද්ද ඒ උතුන් ඥානට නමස්කාරවීවා. ඉලාන්ට හරි ලස්ස නයි ලඟඥානයේ මේක අට්‍ර විනිඥානය බුදුරජාන් වන්සේ පෙර ජීවිත බලන අතමන්ගේ මේක පුද්දුම එකක්. එදුර පෙරජීවිත බලනකොට බුදුරජාණන්සට පේනවා ජීවිත එකක් නෙවේ දෙකන්නවේ සිය දහස් ගානක් සංවට විවට්ට කෝටි ගණන් ජීවිත පේනවා. කොහොමද පේන්නේ හරි ලස්සනයි. අමුත්්‍රාසින් ඒවා නමෝ එතනදී නම මේකයි. ඒවන් ගොත්තෝ ගෝත්‍රරේ මේකයි. ඒවන් වන්නෝ මේවිදියට පාට තිබ්බේ. ඒව මාහාරු මේ විදියට කෑවේ බිවේ. ඒවන් සුකදුක්ඛ පටිසංවේදී, මේවිදියට සැපදුක්විින්දේ, ඒව මායු පරියාාපන්තු මං මේ විදියට ආයුෂ කිියව්වා. සෝතතෝ චුතු අමුත්‍ර උද්දපාදිින් මං මෙතන මැරිල ගිහිල් ආවල්ත නිපදුනා කියලා ඔක්කෝමටික දන්න. කිය ිින්වතන කල්ප කෝටිකට ගනිින් කලින් වතුර ටිකක් බිවෝත් ඒ වතුර ටික බිව එක මතකයි බුදුරජන් වන්සේට දැන් කියන්න දවල් කාපු කෑමි වවැන්ජෙන් ටික මතක් කරන්න ද ඔයාලා උදේ කාපු කෑමි වැැන්ජන ටික මතක් කරන්න අද දවසර වතරකෝප කිය බිවධ කියල මතක් කරන්න මත්තක නැත්තය අපිට ද ඉස්කෝලිගිය කාලී යාලු මොන ගැහුණොත් මෝන දිහා බලාගෙන දහාදය කල්ප නකුණවා මේකගේ නව මොකක්ද කියලා අමතකයි. මේ ස්කෝලිගී කාලි යාලුවන් මතක නෑනේ. හොදෙක් වනාහි දරුවන්ට කලකදී අම්මා තාතාද මතක නැත. දෙැව ඔය ඕන දේශබල්ඥය පවා සමන් රට දැය ආගම බේරගන්න කියලන්නේ යන්නේ කෑ ගහගෙන ඔවුන්ට දෙද අමතක වෙනුවට ඒ කාමතකයි ද වෙලාකට මටත් බණක ැමට වෙලාවා මතකයි බුදුරජාණන් වහන්සිට මේක මේ විදිහ මේ වි හැම දෙම මතකයි එත ජීවිත කෝටි ගානකට කලින් බුදුරජාණන් වහන්සේට මතකයි මේ වතර ටික මම්බීවා මෙහෙම කෑමක් කෑව කියලා ඒ ඥානින් තමයි ජාත කතා දේශනා කළේ යංකිසි කෙනෙක් ජාත කතාාවලට පැහැදුනාත ජාතතාලට ගෞරෝකනවාවද. ඔහු වනාහි අටවෙනි ඥානබලීට ගෞරෝ කරනවා. ඔයි ජාත කතා කියවල වැඩක් නැව කතාාවලින් බණ කියල වැඩක් නෑ. ඔය කතාහන්ට කවුතුල් කැමිති කතාකී ඉදල නිවන් දකිනවාවද කියලා කිව්වොත් ඔහු වනාහි අටවිනි ඥාන බලීට ගෙරෙහවා වෙනවා. ජාතකතා වනහයි අපගේ දෙමවපිය හදපුතාානෙවෙී. දසබල ඥාන තුලින් පිහිටලා අටවෙනි ඥාන බලින් බුදුරජන්සෙල්ලෝ කිරි දේශනා කරපු කතා හැම්ම කතාවකම ජීවිතයේ අඩුවක් හදන තැනත් තියෙනවා කවදාවවත් ජාත කතාවකට ගරහන් දෙපා ඒ කතාවලට පැහැදෙනවාද ඒ පැහැදිම වනාහි අටවෙනි ඥාන බලට පැහැදීමයි පෙර ජීවිත දකින ඥානයේ පෙරජ දකින ඥානයක් ඇදමාගේ ශාස්තෘරුන් වහන්සේට. එවතුම් පුබ්බේ නිවාසානුස්මති ඥානයට නමස්කාරවීවා. ඊළඟ නොවෙනි තතාගත බලී තමයි පින්වත්න සෝහි බගවා දිබ්බේන චක්කුණාාව වි සුද්දේ නතික්කන්ත මානුසකන සත්්‍යේ පස්සති. දිවියූ ඇසින් මිනිස් ඇසක්ුම වගේ දිවැසිං සත්වයා දකිනවා කොහොම දකින්නේ චවමානය උප්පාජ්‍යමානය මැරන ැහැට ඉපදිනැ හැටි. හීනේ ප්‍රනීතය හීන ප්‍රනීත ලෝකවලට යන හැති. සුවන්නේ දුබ්බන්නේ කැත ලස්සන ජීවිතවලට යන හැටි සුගතයේ දුග්ගතයේ සුගතයේ දුගතය උපදින හැටි දකිනවා. ඒ දකිනවා මේ. යථතා අම්ම ූපගේ සත්්‍යේ කර්මාණලූප සත්වය යන හැටි දකින්නවා එම මේ වත බොන්තු සත්තා කාය දුච්චරිතින මේ සත්ත්වයා අනේ මෙහෙම කයිෙන් වැරදි කරලා වචනයෙන් වැදි කරල මනසිං වැදි කරලා මිත්තියා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටිකය සමාදන් වෙලා නිත්‍යේ උනක් කියල දෙනවා. අරියානං උපවාද කාර්ියන්ට උපවාද කරනවා මේ සත්වයා මැරුුණට පස්සේ දුගතිය උපදිනවා. ඔලුවේ තියෙන බරක් බිමතියන වේග. ුල් කරලා ආයන් වහන්සලට රහන්න නැතුව සම්මාධීත්්‍යී දල සම්මාධිට්්‍යියය ස මාදන් වෙල අන්නයටත්තේ ඒවා සමාධන් කරවල ඔහු කයිවිදී මරණින්මතේ සුගිතිය උපදනව ස දුගතිය ලස්සන කැතෑ මැරණ ඉපදින හැටි දකින ඥානයක්ත්තියනවා. එතකොට අපාය ගැන්න තිරිසන්ලෝකෙ ප්‍රේතලෝක පිමානවත්තු ප්‍රේතවත්තු බුදුරජාණන් වහන්සේගේ නෞවෙනි තතාගත බලින්න් දේශනා කර ප්‍රේවා. ඒ අපය පිගන්න නැද ප්‍රේත ලෝක පිගන්න නැද තිරිස ලක පිගන්න නැද්ද ඉපද දෙන මැරෙන ලෝක පිළිගන්න නැද ඔහු ස්තෘන්සි සරණ ගිල්ල නෑ. මා එසේ කිවේ මන්ද පිටරටවල ගන්නන එක විශයේ දහරාවක් ඒ විශය දහරාව තමයි මරණින් මත්ත උපතක් නෑහ කියලා. ප්‍රේත ලෝක මේ ඊළන්ට භූත ලෝක නෑ කියලා. ඒකද එයාල්ල ප්‍රේත ලෝකවල බත ලෝකල වීඩියෝස් හදනවා. ඒ විඩියෝ සදල දාාපු එයාල දිනක මනක්කල්පිතයි කියලා. එතුකට ළමයිගේ පුංචි කාල ඉඳරල වනුම හිතටයනවා මනක් කල්පිත බව කර කාටුන්වාගේ. අපයිකයන්න කාටුන් එකක්. ප්‍රේතු ලෝකි කැනනි කාටුන් එකක්. පිළිගන්නෑ. බටහිර ලෝකවල ධර්ශනිකයන්ගේ මූලික අදහස තමයි මෑත යුග මේ මනුස්ව සංහතියටම ඒත්තු ගන්නන් දාය උපතක් නෑ කියලා. පින්වත්න්නේී මොහොතක් හිතඩ. මැරිල්ලා ඉප දෙෙන් නෑ කියන සිතිවිල්ලා ඕොත් ඉවරයි. දැම් මේ සෑවල් වැඳවැඳ මේ පින්කර කර ඇයි මෙච්චරම මේ දඟලන්නේ අපේ සසරෙ තින කර්මත්්‍යකා ඉපදුනොත්. රම්භ ගහෙ කොහේ බීජ තිබිල එනවවාගේ කොයි කොයි ලෝකවලට විසිරිලා යැයිද. අම්මාට තාත් අට බණින්ට බය පව්කරන්න බයි ඉපදින නිසා. ඒ අදහසුමහි ලෝකින් නැතිවුණොත් ඉවරයි. ඒ තැනට මේ සත්වයගේ නව බටහිට දර්සනින්. නමුත් ගුඩාකයි කැමිති පිටරට්‍රි ගිහිල ළමයිටු ගන්නවන්ද. මේ ලෝකී ගැන විතර හිතන්නේ අවුරුදු පනාකට හැතකට කරපු දේවල් වලින් කෝටි ගානක් ජීවිතෝලින් වන්දිගවැඩුවී. බණටිකක්වත් අහන්ට මේ වයස ගුදලාම දඟලග නටාගෙන නොවා මසක්කක් එකක් තරුණු කොල්ලෙක් කෙල්ලික් ගන්න න ආ අපිියඔ් න ටික් හැදිය අනය කියලා එහෙමන බයයි මහනවී කියලා සත්තානන් නානාධිමුත්තිකද අහවල් ගෙදර කොල්ලත් මහනවින්ට ගියාය අපේ කොල්ලත් මහනවින්ට යයිද ඒ එයාගේ බන්න මේ කසාාවත සුඳුරු කසාාවත මේ අනුහයකෝටයක් මේ මළුවේ වැඩි හිටපු රහතුන්ගේ කසාාවත ලීසිංගන්ඩ් බෑ ඒක ලිසිංගන්්ඩ් බෑ සසරයේ උරුමයයක්ත්තේෙන්ට ඕ කසාවතද උරුමයත්තේෙන්ට ඕන ඒකයි ඒ නිසා මේ දමයිට මේ කර්ම කර්ම පල විභාග ගැන විශේෂයෙන් දෙන්ඩවීත්න මැරිල්ලා උපදින බව දකින දිවසංක ඇද්ද චෘතිය උපත ගැෙන දකින. මාගේ බුදුරජාණන් වහන්සේගේ උතුන්ඥානයට නමස්කාරවීවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දසවිනි තතාගෙත බලයේ තමයි බගවා ආසවානං කයා අනාසවන් චේතෝ විමුත්තින් පඥ්ඥා විමුක්තිින් දිට්්‍යව දම්මී සයක් අභිඥ්ඥාන් සච්චිකත්ව උපසම්පජ්ජ විහරති. බුදුරජාණන් වහන්සේ කෙලෙස් සය කල්ලා ආශ්‍රවශ්‍රවී කල්ලා අනාශ්‍රවෙලා චේත විමුත්යක් ප්‍රඥාවිමුතියත් මේ ජීවිතයම පැහැසවාන්සේ කරනවා. එකඇන්න නිකෙලෙස්වලාවාසය කරනවා. කාමාශ්‍රවෝ බවාස්‍රාව අවිද්‍යාශ්‍රවාදී සියලු කෙලෙස් දුරින්ම දුරු කරලා. බුදුරජාණන් වහන්සේ නිකෙලෙස්. රාගේ නෑ දේශේ නෑ මොහෙ නෑ. මේ ඥානයේ සරණගේ නැතුනාව වෙන දෙයක් කියන්න. ඒ තමයි බුද්ධ පූජාව හැමදාම තියෙනවා දා එක දවසත් තියන්ට බැරිවුුණට පස්සේ මොකක් වීද න්නේ කෙළ හිතෙනවා. එදඋට හිතාගෙන ඉන්නේ මේ බංචි හොදක් එකක් තියෙන බඩ්ඩිින් ඉතකන්නඩ බුදුරජාන්සේ මුදැල ගවල්ලල මුල්ලට වෙල ඉන්නවා. බුදුරජාන් වන්සේ නිකෙලෙස් කියල දන්නේ. බුදුරජාන්ේ නිකෙස්. ලස්සන කතාවක් කිව මහත්තේ. ඒ මහත්තය බුදුන් ඇැඳ ැඳ ඉන්න තැන මනුස්ස කැවිල්ල බෑකයක්තිලා. පස්ස මනුසයට දුකීඉතිලා එක්මට බෑකේරන් සමාවෙන්ද කිය. ඉටවසයා කියලා නෑවයා දන්න ඇතිකම නිසානි කියලා. මේවක් තිබ්බට පස ඔයාගේ බුදුරජාණන් වන්සේට තරහයන්නනඇද වවිනාගමික කෙනෙ කහලා තිබ්බේ බුදුරජාන්සට තහ යන්න ඇැද කියලා. ඉරිපසි කියලා අන අපි බුදුරජාන්සට රාගදේශමෝ නෑ උන්නන්සට පහන තින ැන බෑක තිබ් කියල උවන්සට තහරයන්න කිය. ඊවාස ම මේ බෑකක තිබ්බ කියල ඔයාට තරහයන්න නැත්්ද කියලා හලා ඊට පස කියලා ඔය යාසන වැඩින්න බුදුරජාන්සිට තරහය නැත්ත මටකොහම ඇගේ මට ඒ තරහයන්න කියලා. තේරව කියන එක මම ඒ කතාවට වැඩිය දැක්කේ එයාට බුදුරජාණන් වහන්සේ නිකිෙලිස් කියල හිතී තිබ අදහස. බුදු පහන ීති ඇතන ොක කරුණාව තරහයි කෑ ගහලා බයින මිනිස්සිනිවානේ නතම් පහණ තිබෙනෑ මුකුම් මුොන් කියලා ඇත්තටම් බුදුරජාණන් වන්සි ජියෝමාන වැඩ හිට යනම් පහණ තියනකටද ප්‍රශංසා කරන්නේ තරහ දුරු කරන එකටද කියන්න ගෝ ඒකයි. බුදුරජාන් වහන්සේ වැඩ හිටයන්නන් කියලා. බුදුරජාන්ේ නිකකිලස්. එඒනි අපිට අපාය ගැනකිව අමුතු බ අපිට බය කරලා හෙම ගනවන්නේ බදුරජන් වවන් සිට. අපි කරතියා කරනය බුදුරජාන් වන්සේ. ලෝකෙන් නොවැලුන උත්තමයා. මගේ බුදුරජන් වන්ස පරම විරාගී. වීත දෝසි වීත මෝහි නිකෙලෙස් පිවිතුරුයි උපමාවකින් කියට බෑ. සාද මඩ ලද්ද ඉරුමල් ලද්ද සේරාජයක්ද කියලා උපමාවකින් කියන්නට අපි අපෝ සත්. බුදුරජාන්හන්සේ ගැන කියන්න තියෙන නිකිලෙස්. බුදුරජාණන් වහන්සගේ නිකිලෙස් බවනං වූ දසවිනි තතා අගත බලීට නමස්කාරවීවා. බුදුරජාණන් වහන්සගේ පරම පාරි සුද්ද දසබල ඥාන ගැන මහසෑ මළුවේදී වචන මාත්‍රයකින් හරි අන්සු මාත්‍රයකින් හරි වචනෙන් ඉස්පර්සකොට ික් අපි රැස් කළලාද ඒ සියලුපින් අමාමා නිවන පිණිසම උපකාරවීවා. මහසයි අනුහසින් කළ පිම් බලින් දසබල ඥානවල අනුහසින් නිවන් දකින මොහොත දක්වාම අසත්පුරුස ඇසුරකට නොවැටීවා. සත්පුරුස ඇසුරම සැලසීවා. උතුන් තිසරනයේ සිත පිහිට වගේ අඩුපාඩු හදාගෙන සිල් ගුණ දන් වදාගෙන ගෞතම බුදුසුනේ පහිට පිළිසරන් ලබන්ටවා සන උදාවීවා. අද දිනමී උතුම් පින්කම සඳහා දායකත්ය දරන්නේ කුරුණෑඇගල අර පින්වත් මෑනියොත් ඒවගේ මර දොස්තර මහත්ත්‍ය තුළ පිරිස ඒ සියලු දෙනා බලාපොරොත්තු ව සියලු දිවිවුරුන්ට පින්දිින්ට ති මේ උතුම් මහන් සෑරජාන් වන්සේ. හැදුව දුටු ගැමන දිවිරාජයාන්ට මේ පින් අනුමෝදං වේවා. ඒවගේම සද්ධාතිස්්‍ය දිවිරාජයන්ට නන්දි මිත්‍ර වීලු සුමනාදී මහසෑයි හේතු කරගෙන දෙව්ලෝගයේ සියලු දෙවරුන්ට පින් සිදදු වේවා. ඒවාගේ මේ රැස් කරගන් තිදනාවු සියලු පින් අනුමෝදන් එවා සක්දිවිඳන් සතරවරන් දෙවියන්න්න තුළු සියලු දිවරුන්ට ම මන්දවියන් තුළු සියල දවරුන්ට ෂ්ටකාමින් දිවරුන්ට සෙම්පති දිවරුන්ට ආල්ලෝක සම්ප්‍රතිතුමාට බුදුගු නැසූ දෙවරුන්ට පින් සිදුවේවා. ගෞතුම් බුද් සාාසනයක්ත් බුදුබන කියල දින සත්පුරුෂ සඟරුවනත් ආරක්ෂා කරත්වා. ධර්මී හැසිරෙන පිරිසට සක්ති දහිරිය සලසත්වා මහසෑ අනුවසිින්දිවියන්ගේ උපකාරෙන් සීලුදිනාට සිත්වේවා. දෙවියූ සතුටෙෙන් මේ පින් අනුමෝදන් මත්වා. වගේ ේස්රකන් ිදුනාව චිල පුුණනිි ධර්මයන් ඒකුරු නෑගල මෑනිියු නමින් මිය පරලෝ ගිය ඥාතීන්ට ඒවගේ පුර නැගල මෑනියන්ගේ මහතයයා මේිය පරලෝ ගිහිල්ල මහත්තවයට පින් අනුමෝදන් ස්වාමි පුරුයයා ඒවාගේම වෛදදිකාලින්ග මහත්මය තුළේ පවුලි චිියල දිනාා නම මේ පරලෝ ගි ඥාතීන්ට උදා උපකාර කළ කවරුත් නමේ මේිය පරලෝ ගිඥාතීන්ට මී පින් අනුමෝදැ වී පරලූ සැපීවීවා ඒවාගේම රැස්සූ සියලූම පුුණ්‍ය දර්ශමයන් අනු මොහතන් ඒවා අපිට මේ දසබල ඥාන ගැන කියලා ඇත්තන අපි මේ සරණයේ පිටවී අපගේ ලොකුස්වාමීන් අංශේ. ලොකුස්වාමීන් වන්සේ පහල නොවෙන්ද මොක්කවත් දන්න ඒක ඇත්ත කතාව උදහරණයන් ගත්තොත් අපි ඒ කාලින්ද ල අපි දන්න එකම සූත්‍රරේම කක්්ද කරණීමෙන් සූතරේ. එතෙ ට තුන් ූත්‍රයේ කටපාඩන් කරලා ධම්මචංකේ මෝර පිරිත අංගුලිමාල පිරිත ආට අනාට්‍ය යාලෝක පිරිත සූරිය පිරිත දජක්ග පිරි ඇතුළු අද මේ දස්බල ඥානවලට වඳින්ට පවා. අපි හුරු කිරිවී යුත්තමය. සාරණගැන කියලදු නියවුත්තමයා, ශාස්තරන් වහන්සේ කියන්නේ ආස තරම් පහදින්ට කෙනෙක් කියලා කියලදු නියවුත්තමයා. මටද බුදුරජාණන් වහන්සේගේ ගුණගෙන යම් පැහදීමමතේෙනවද ඒ දුරටව විරෘත්්ත ලේ ුත්තම. අතින් ඇදගෙන ගිහිල්ල රත්තරං ආකරයක් පෙන්නවා වගේ අමම රත්තරං ආකරේ මෙහම මෙහම තියෙනවකිකොට ඇතින් ඇදගෙන ගියේ කෙනා උන්වහන්සේ රංආකර දුටුව නිසා එනිසා බෝහ දෙනනා හිතුව පිසු මැහත බහගේ යුගපුරෂයණන් වහන්සේ පහලව වනේ ඒ උත්මයන්හන්සේ බොහෝ දෙනාට හිතසූ පිණිස මහසෑයේ අනුහසින් කළ පින් බලය අනුහසින් නිදුක් නිරෝගිව පරසතුරු බලවේක මැඩ පවත්වමින් දුරින්ම දුරකර ගැනමින් සුවසේ නිදුක් නිරෝගිව වැඩසිටිත්වා. එවතුන් සත්පුරු සයන්ට යම් සතුරු කරදර බාධ ඇත්තන් මහන්සෑය අනහසින් දසබලය ගුණතීජානු බහාවෙන් දුරින්ම දුරුවේවා. උපකාර කළ සඟරුවනට ධර්මාව බෝධීටම මී පින් උපකාරවීවා. සකල සඟරුවනට ධර්මාව බෝධීීම සැලසීවා. ඒවගේ රැෙස්කර ගන්ති දුනාව ව සියලුවම පුුණනිි ධර්මයන් ඒ පින්කමට සහසම්බන්ධ වන සියලු දෙනාන්ටත් ඒගේ ඒ පින්කම සංවිධානය කරපු මේ කං්චුකාදි දේවල් හරියටට වේශ මාහන්සවෙල හැදවා බෙහිත් අවස්සදු වේශ මහන්සවෙල හදලා මේ පූජා සක්කාර හ සද්ධාවෙන් හැදුවේ රෑට නින් දෙ යන්නෑ හීනෙන් පෙන්ෙත්ම හසින් මල්දානවා පින්කම එච්චර රද්ධාවේ. එච්චරම හිත පිහිටවලකි. ඒ විදිර පින්කලේ අහිංසක මිනිස්සු. මල් නිලාග නැවිලලා මහසෑහිට අහසින් වැටන කල් බලාගෙන හිටියා. එතින් මහ සෑහි බුදුකු නැහුවා ඉතින් සියලු දෙනාට. බුද්ධ හසතිට ප ජාක ලම්මතාත්තා පවුල සියලු දෙනා අකුරුකර වූ ගුරුවරුන්ට ඥාතීන්ට සියලු දෙනාට පින් සිතුීවා උතුන් චතුරාරි සත්‍ය ධර්මයාව බෝධ කරගන්නට මී පින් උපකාරවීවා කොරනෑගල ඒ මෑනියන්ගේ ස්වාමියයා නිදුක් නිරෝගීව සිටින්ට සෙත් ප්‍රාර්තනා කරනවා තිඒ මෑනියන්ගේ ස්වාමි පුරුෂයාන්ටත් දරවාටත් සියලු දෙනාට මහන්සැයි අනුවසින් සිෙත්තුේවා. ඒවාගේ අප්‍රමාාණ පින් අනුමෝදන් කරන්නට ඉන්වා ස්වාමීෙන් වහන්සේලා ඒ තමයි මෙහි පින්කම සවශේෂ් සිද්ධ කර ගන්ට ආශිරවාධ කළ උපකාර කර අනුමැතිය ලබල දුන් අපගේ අවසරයි රුවන්ග ලි සැයි ව්‍යහාරාධිපති පින්වත් පල්ලි ගම හේම රතනායක ස්වාමීෙන්න් වහන්සේ ඒවාගේ මට මස්ථානාධිපති අපගේ අවසරයි පල්ලි ගම සිරි නිවාස ඒක වාමීන් වහසේ ඇතුළු නායක ස්වාමින්හන්සෙල්ලාට ඒවගම විහ විහාරි වැඩසිටන සියලු ස්වාවින් වහන්සෙල්ලාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගි සම්පත්තිය සැලචේවා සසර දුකින් නිදහන් වීමි වාසනාව උදාවීවා.